මේ අවස්ථා දේයක්ක් තියෙනවා දැන් අපි හිතන්නකෝ ලෝකයේ සාමාන්‍යයෙන් අපි දකින්න දේවල් අපි ප්‍රිය අප්‍රිය සහ මැදහත් අර්මුණු විදිහට අපිට ඇසුරු වෙනවා. දැන් අපි කැමති කෙනෙක් අපිට දැක්හම අපිට ගැෙන හිතන්න පුුවන්කමති අප අකමැතිෙනෙක් දැක්හම ගැ තන්න පුළුවන්කම තියන හුල වස්සෙන් අපි කැමති අකමැති දේවල් තියෙනවා. එදට අපිට කැමතිත්න වන අකමැතිත්නුවන අරමුණුව අතර බහුල වසේ හම්බෙනවා දැ. අපි ිනිස් ොඩක් කියන්න ැනකද අපි ඩකිනකොට ැමතිත් නව අකමතිත් නොවන පුද්ල අපිට හැබෙනවා. හැබැයි අප මේ තැන් තුනේදිම තියන්නේ මෝය අවිද්‍යාව කියනදේ පදනම් කරගත්ත දැක්මක්. එක ඇන දැන් අපි කැමති වෙන තැනත් අපට තියන්නේ සම්පූර්ණම අවිද්‍යාවමත ගොඩ නගා ගත්ත තන්ාවෙන් අනුසේවෙච්චි තන්හාාව ෙදෙන තැනත්තම අපි කැමති පුදගලයක් ඇසරු කරන තැක තියෙන්නේ. විට එතනදි සිද්ධ වෙන්නේ, ැම වෙලාවකදිමාර කර්ම විඥානය හි අදැකීම රූපය පැත්තටම හිතින් පතිත කල්ල තියනවා හැබැයි ලෝභත් එකතු කළ එවගේ අප අප්‍රිය තැනක එක දේශයෙන් පතිත කරලා තියෙන මෝහය සහ දේශය කියන එක එතුට අර මැදහත් තැන ක අපිට එහ ප්‍රකටවීමක් නැති තැනකද අපි සම්පූර්ණ මෝහ සහගත උපේක්ෂාවන් තම එතන ඇසුරු කල් තින් එතුට අපිට ඒත් අර පුද්ගලය ඔඉන්නවා කියන සංඥාව නැති වෙල නැ එතන අර හටගෙන නිරුද්ධ වෙන ධර්මතා පිළිබඳව දැනුවක් නැතිව. අපිට එතන සම්පූරණව පුද්ගලයෝ ඉන්නවා කියන තත්ත්වය. තියෙනවා හැබැයි අපි ඒ පිළිබඳව හිතීමක් නැවුණොන්ටවඩ. එදට ඒක මෝහසාගතු උපේක්ෂාව කියන එක. ඔය එක ආකාරයක් ඔයාකාරය නෙමෙයි මේ කතා කරන්නේ. එදකට ඒ මෝහසාගත උපේක්ෂාව කියන තැන නෙමෙයි මේ කතා කරන්නේ. ඊට වඩා සියුම් තෑනක් ගැන්න. ඒතමයිම අ දෙවනි ආකාරය කියලා කිදුට දෙවනිආකාරය තමයි අර තැන් තුනේම තිබුණා එක මෝහ සහගත සභාවක්ග අද්‍යාවය සභාව වේ අවිද්‍ය සභාවය තමයි ඇහැට වැටුණු වර්ණ රූපයට කියලා දන්නේ නැහැ දන්නේ නැතිකම නිසා පේන රූපය මනුස්සය කියලා හිතනවා. මේ විදිහට අපි මෙහි විඥානයෙන් දැනගන්න දේ අත්දැකීම අපි බාහිර වූපේවෙත්තට නැවත නවත්ත පමණුවන එක ප්‍රක්ෂේපනය කරන එක අපේ තියන මනස්සෙහි සාමාන්‍ය සභහාවේ එතුට අන්න ඒ මනෝභභාවය තුළ තමයි අපි ජීවත්වෙන්නේ එතුට මේ කතා කරන්නේ අපිට මේ තැන තියන යතාාරත්ත ධර්මතාටික විතරක් දකින්න දෙද ධර්මතාටික පිළිබඳව කරන විශ්ලේෂණය තමයි අපි භාවනාවක් විපස්සනාවත් තුල දිසිද කරන්න එතුොට අපි දන්න හැ කියන මොද රූපය කියලා කියනමොකද මේ පෙරනොතිබී හටගෙන නිතුරනැතු නැතිවෙන ධර්මතාවයක් කියක පිබඳව ධර්මයක් කියන අපි දන්න. එතකොට මේ ධර්මයන්ගේ සභභාවය හේතු නිසා හටගෙන හේතු නැත්වෙන කොට නිරුද්දව වන්න භාවය නම්ඒ ඒ ධර්මය මනුස්සෙක් වෙන්න පුළුවන්කමක් නෑ ඒ ධර්මය ගහක් කොලක් වෙන්න පුළුවන්කමක් නෑ ධර්මය කැමතිදදේ අකමතිද්දේ බවට පත්වන්න පුළුවන්කමක් නෑ එහිස් සභාවය හේතු නිසා හටගෙන හේතු නැතිවෙනකොට නැතිවෙන සභාවයයි කියන තැන්නි අරුණුවෙන. එතකොට තමයි අර සත්ව පුද්ගල ආත්මභාවසයෙන් ඇසුරු කරන්න දෙයක් නැති හුදු හේතුනිසා හටගත්ත ධර්ම සන්තතියක් හේතු නැතිවෙන්න කොට නැතිවෙනවා කියන දැනුමාක් ඒතුළ ඒ දර්ශනය තුළ ගොඩ නැගෙන අවබෝධඥායක්. එතකොට අපිට කැමතිවෙන්න අකමැතිවෙන්නත් ඒවගේම උපේක්ෂා සාගත වලා අතහැර දන්න අපිට භූම අහිතනයට පැමිණි බාහිර ධර්මයන් ඒ ඒ සමගම ඒ ධර්මයන්ගේ හටගෙන ඉතුර නැතු නිරුද්ද වීම කියනෙක්. හේතුටික ඇතිකල්හි අපිට ඇහට රූපයක් ගැටිල ඇතින්ට හිත යොම වෙනවා කියන මටික තියෙනකොට ඒ ධර්ම රූපය පේනවා කියන පැනවීමට ගිහිල්ලා එහ නැතිවෙනකොට ඒරූපේයේ මොත්ත නැතිවේලයනකොට දැනගන්න හිත නැතිවල යනකොට අපිට ආ අපහු ඒක තියෙනවායයි කියලා කියන්නට සුදුසු නැහැ. එදට අපිට පේනවා අපිට දෙක් දෙපැත්තට වෙලා. එතමයි ර රූපාදී ධර්මයන්ගේ සභාවය හටගෙන නිරුද් ද වෙන ස්වභාවය ඒවගේ අපිි බඳ හිතන් හිතලා දැනගන්න එක මෙහහි උපද ගත්ත දෙයක් ඒකත් හටගෙන නිරුද් වෙන ධර්මයක්.ොට දැන් අපිට හිත පැත්ති උපදින විතර්ක ාහිට රූප පැත්තිම් පේන්න. එලියේ පුද්ගලයෝ ඉන්නවා එලිය මිනිස්සු ඉන්නවා දන්න නොදන්න කැමැති අකමැති මැදහත්ආදී ලෙස අපිට පුද්ගල භාවසයෙන් හෝ ද්‍රව්‍යාත්මකෝ හෝ ලෝකෙත් තුළ පවතින දේවල් තියෙනවා යයි කියන තැනකට අපි වැටෙන්නේ නැහැ. අපට විඤ්ඥානයෙහි අත්දැකීම අර දවල් නිස්ත්‍රිත්ත කරගෙන පවතින්නේ නැති නිසා. එදොටඒ නිස්ක්‍රිත කරගෙන පවතින්නේ නැති නිසා එතනින් මිදෙන්න්න පුළුවන් කම්ම තියෙනවා. හු ධර්මයන්ගේ සභාවයි පිළිබඳව තේරුම් ගැනීම නිසා එහින්ද ඔය කරුණු දෙක අපි වංකරගන්න අවශ්ටයි එතුකොටට අපි මනසිකාරය පැවැත්වී එමේදී අපි මනසිකා පවත්වන්නේ රාපි දෙවැනයට පැහැදිලිකරපුවිදිහට ඇහැට පේන තැනක රූපේ පේන තැනක යතහර්ථයලා පේනතැක ඇත්තටම බුණ යතහරතේමකක්ද කිය එක එක පේනකොට කෙනෙක් කියල පනවඩ බැරි හුදු ධර්මතිකක් හටගෙන්න්න නිරුද්ධ වෙන බවට අපිට අවබෝධයක් ඇතිවෙනවා. ඒක ගැන තමයි අපි භහනාවතුලද පස්සනාවතුරදී කතාකර. එතකොට එක භාවනාව තුළ විතරද්දයක කරන්න නිසාන් වහන්ස නැත්තං ඒක භාවනාව තුළින් කරනකොට ඒක අපේ මේමකක් වගේ ඒනොවද හැමතිස්සම නිතරදවලේ වැඩ කරන්නකොට ඒමයි එම සවිතයම භාවනාව වෙලා අපිට අප ඒ පුරුදු කරනකොට අපිට ඩැන් අ අවිද්‍යාව හිතයන අදකීම ටිකෙන්ටික අපෙන් අයිගෙන කොට ැෙන කොට ට හුදු ධර්ම සන්තුතිය පිළිබඳවම පෙර පසු නැතුව දැක් අපිට උක දින දැන් අපිට මේක ආයාසයෙන් අපි අතර මනස්සට කියලා දෙෙනවන මේ පාඩම තොට මුලින්ම තේරෙන් නැතුවට ඊට පස්ස මේක තේරෙන් ගන්න ඇත්තරම මිහිම ධර්මතාික ධර්ම ටික හටගැනීමක්න කියල ඊට පස්සේ දැන් අපි ඒ අමාරුව මනසිකාරය කර ඒක මිනිෙහි කරන්න පටන්ගන්න ඊට පස්සෙ ඒ අවස්ථාවට අපි මේක භාවිත කරන්න පටන්ගත්ත හම අපි අමාරුවෙන් දේවල් පෙන්නල දෙන තැනද ඊට පස අපිට අමාරුවක් නැතුව පෙන්නල දෙන්න පුුවම ට අර ඒ දෙකතර තින පරතර ිකෙන්ටික අඩුවෙනකොට මේක පෙර පසු නැතුව දැන් අද අපි බලන්නේ කෙනෙක් ඉන්නවා ඉන්න තැනක තියන්න මෙහම ධර්මතා කියල අපි පස්සේ තමයි බලන්න හැවයි යම්වෙලාවක අපිට කෙනෙක් ඉන්නවා කියනදේ ගොඩ නැගන්න කලින්ම පදවන යනුවන මෙන්න මෙහම ධර්මතාවයක් තියෙන තැනකයි මෙහම පේන්න කියන ධර්මයක් තියන තැනකයි විදිට පේන කියලා අපිට ඔයිදක දෙැත්තට වෙලා හම්බෙන්වනන්න ඒමටමට යනකං අපිට මේක වඩන්න පුළුවන්කමතියන වැඩ යුතුයි යොටඒ භාවනාව ජීවිතය බවට පත්ෙන ට ජවිතයේ සෑම අවස්ථාවකදිම එයාට ප්‍රත්‍යක්ෂා අවබෝධය තුළින් තමයි එයායට සම්පූර්ණ ලෝකයේ දකින්න පුළුවන්කම තියන එක හරියට කණන්නාඩි දෙකක් කරගෙන අපි ඇහට දාගත්ත හම්ම අපිට දාගත්ත කන්නාඩි දෙක් අරහා ලෝකයේ පේනොවක්ගේ දෙයක්. එකයන අපහෝ අමුත්වයෙන් බලලා නැහැ අපි ෝක දිහා බලනවා හැබයි බලන්නයට කන්නාඩි දෙක අරහා වගේ අපේ දර්ශනය පිරිසිුදු කරගැනීම තමයි අපි සිද්ධ කළලේ. පිරිසිුදු කරගත්ත දර්ශනය හරි නෝුවින් දැන දැ ඇසරු කරන. දැන් අපි ගත්තොත් දැ රාන් වහන්ේ නමත් තව කෙනපුට ධර්ම දශනා කරනවා. අපි මේක දිහා බලලා අපි කල්පනා කරනවා මේ රහතන් වහන්සේ අර ඉන්න කෙනාට ධර්ම දේශනා කරනවා කියලා. එදවට ඇත්තටම මේ ඕක අපි ඒමානසික මට්ටමෙන් බැලුවොත් එහෙම ධර්මදේශනා කරන්න පුද්ගලය එතන පනවන්නන් වහන්සට හිටියෙත් නෑ වගේම ධර්මදේශනාාව අන්න කෙනෙ කිටියත් නෑ වහන්සේගේ දැක්ම තුළ බණකීමක් හෝ බණ ඇහීමක් කරන පුද්ගල භාවයක් එතන තිබ ෙනෑ. එතන සිද්ධ වන ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනුමක් තියෙනවා. ඒහින්ද වන්නහන්සිටිට ප්‍රංච ගොඩනැගීමක්නෑ ඇැ අපිට ප්‍රපංච ගොඩනැගෙන්න අස්ථාව තිය මොකදර ධර්මිබඳව නොදන්න කමනිසා අපි ඒවත්ව පුද්ගල භාවයි ඇසුරු කරන ලක්ෂණය නිසා. එට මෙන්න මේ විදිහට එකයාගේ ජීවිතය බවට පත්වෙනවා.ඒ පත්වෙන තාත්තමයි අප මේක භාවනාාවසයෙන්. ගුණ කරන්නට අවශ්‍යන එකන මේ භාවනාව විතරක් කළ යුතු දෙයක් නෙමෙයි අපි ගොඩක් කලාට කතා කරනදේ තමයි භාවනාව කියලා වෙලාවක්තියාගෙන මේ මනසිකාරය කිරීම නෙම කළ යුත්තේ ය ජවිතයට ප්‍රයෝගික භාවිතයයි කළ යුත්තේ එකට වෙලාවක් නෑ අපි කොයිතාදුරට මේ දර්ශනය භාවිත කරන්න සමර්ථද මේක ප්‍රත්‍යක්ශලය සවබෝධ කරනවා කියන එක ඒතාක් දුරකට සිද්ධ වනද තාවේති අපි භාවිත කිරීම අනුවත්තමයි ප්‍රවණන්තාවයති අප ඉක්මින් සාක්ෂාත් කරනද නැද්ද කියන එක ගැන ඒ හින්දා ඒ කාරණවෙදී අපි මේ අප ජීවිතය බවට පත්විය යුතු දෙයක් කියල තමයි අපිට හඳුනාගන්න පුළුවක්කම තේ යි ස්න්හස හොද තර අවසරයි ස්වයන් වහන්ස අවහන්සේ ඇහෙන ස්යන්හස හා සහන්ස මේ සනසදගේ ප්‍රශ්නයට මයිස් වන්ඩ ඕකත්මට බොහදුර බෝකාලය සිට තිබුණු ප්‍රශ්නයයක් ස්වානස බහන්සුව කියන විදිට කර්ම විඤ්ඥායේ දී තමයි අපට කර්මය සිද්ධ වෙන්නේ එතකොට එතන දී අපි චන්දරගේ ඇති වෙලා අතන තමා බය හැදිලා බවපත්යා ජාති හැදන්නේ එතනදී එතරස් වහන්ස අපි කවද ඩො වහන්ස කිව්වාගේ අප ආයාසයෙන් මුල ඉදලම මේක දැන් කරන්න පටන්ගත්තහම කවදහරි දවසක අපිට එක ස්ථානයකට න පය දැක්කග ම් අර විපාක අවස්ථාවට වගේම අපි දැගන්න මේ එකක සත්ත පුද්ධයාලහ නැති බව එතු එතන දිශවාස අපි දක් දිිටය දිිට්‍රමත්තන් ක නතනට එන්නේ අපි කවද හැරි දවසකල එක මේ ටිකා අයසියෙන් කරගන කරගෙන ඉඳලා යම් දවසක අපාර තත්වයන පත්වයනක දු මහන්සුවේ කියන්නේ හරිටම හරි එතන දිකා මහත දැන් අපි යම් කිසි අවස්ථාව දතේ දිිටමත්තන් කියෙ කියන ඥාන එතන එතන පදදින නුවන නුවන ඉපදවීම සඳහා කරන යෝනිසෝ මනසිකාරය තම අපි කරන්නස ඒ මනසිකාරය නිසා තමයි අර ඥානයට අප ඥානය අපිට උපද වන්න පුලුවන්කමතින් ඒ දැක්ම අපේ ජීවිතයට ප්‍රත්්‍යේක්ෂ අවබෝධයක් පිරිහට පිහිටා සිටින්නේ ඒ පිළිබඳව අපි මේ මනසිකාරය පැවැත්වීම තුළ එතුට ඒ නිසා අද අපිට තියන්නේ ඒ පිළිබඳව තියෙන මන සිකාරය පැවැත්වීමකයි යෝනිසු මනසිකාරය කියලා කියන්න යනිසෝ මනසිකාරය හැ ලාවකද මේ අපි නුවනිින් මෙෙහි කිරීම කරනවා ඒ ධර්ම විශයහි පවතින නුවනින් මෙෙහි කිරීම සිද්ධ කරන. ට ඒ නුවනිින් මනසිකාරය පැවැත්වීම තමයි මෙතනදී ප්‍රධානම කාරය බවට්ට පත්වන්නේ. ට මේකෙදී අපි ප්‍රයෝගික අප එවිතට මේක පුරදු කරනකොට භාවනා කරන කොටනත් අපිට මේ ක්‍රියාත්මක වෙන විදිහහි අවස්ථා දෙකක් හඳුනාගැන්නපුළුව. එතමයි අපි මනසිකාරය පැවැත්වීම සහ. මනසිකාර ප්‍රත්තයෙන් උපදදින නුවන භාවිත කිරීම මේක බොහොම ප්‍රායෝගිකව මේක කරන කෙනකුට මේක වෙන්කරගන්න ඉතාම පුළුවන් සමතියනවා මනසිකාරය කියලා කියන්නේ අපි මෙිහිරනවා අපි හිත නවා එක ගැන අපි කල්පනා කරනවා විතර්ක කරන. ඇහට පෙන්න රූපය ගැන අප පෙන්වට පස්්‍ය අපිට ඇතිවෙන අවස්ථාව වුණා අපි ඒ ගැන අපි නවත්ත කල්පනා කරනය එක ගැ හිතනවා එතන ය අහාර්තය පිළිබඳ අපි පෙන්වා දෙනවා එහෙම පෙන්වා දෙනකොට දෙවැනි අවස්ථල්තයි මනසිකාර ප්‍රත්තයෙන් උපදින නුවන. ඇත්තට පවතින එතන සිද වෙන ධර්මතාාව මේකයි මෙතන හටගෙන නිරදධ වන ධර්මයන්ගේ සභාවයක් කියලා. අපිට එතන පවතින පැවැත්ම පිළිබඳව නුවනක්තුපදලා. එතට දැන් රප ජක්ව විඤඥාදී ධර්ම පිළිබඳව සම්ර්ශනය කරනකොට මෙනෙහි කරනකොටහි සභාවය පිළිබඳව නුවනක්කුපති. දැ නුවන ඊට පස්ස අපි වෙන්කරගන්න ටඕන දී තමහර නුවන භාවිත කරන්න කටන් ගන්නවා. ුවන භාවිත කරනවා කිය කියන්නේ අ අපි නුවනින් ඊට පස්යාර ඇහැට පේන හැම රූපේකම ඇත්තේක තමයි. අපි උදාහරනකැටට අම්මා කියලා පේන තැනක ඒ රූපේ පාදක කරගෙන තමයි මනසිකාරය පවත්වන්න පටන්ගන්න. තුොට මනසිකාරය පවත්තනකට අපිට පේන රූපායතනි සභාවිමකද ඇහේ සභාවේ මොකද කියලා. දුොට දැන් රූපායතනය ප්‍රකට වෙනකොට අපිට අම්ම කියල හිතන තැනක විත රක් නෙමෙයි නිකත් සෑම තැනකම විද්‍යමාන වන හැටවම් රූපයක් පේනවාවනක් හැම ැනකම රූපවල්ල සභාවතම ඒක. ගොට අන්නේ රූපයන්ගේ සභාවේ පිළිබඳව. අපිට එතකොට පුළුවන් කමතියෙන්වා අවබෝධ කරගන්න පොදුවේ නුවනක් විදිහට.ඇ ඒ නුවන භාවිත කරන්න පුළුවන්. හැම රූපයකම තියෙන සභාවය මෙන්න මේ අනාත්ම දධර්මේේ දන්නත් ලක්ෂණ නේද කියල් අපිට නුවන භාවිත කරන්න පුළා. යම් වෙලාක නුවන අප්‍රකට වගේහිල්ලා ආපහු සත්ත පුද්ගල සංඥාව ප්‍රකට වෙනවානම්. ආෙත් අර මනසිකාරයටඒ බෙද බෙදා බලනො. මේ විදිහට අනප ධර්මයක් ඒ පෙන්නත්තනන් ෙස්ලොම් නිියද සම්මස් නහර කියලා හරි පිආපස්සට ගිල්ල බලනවා. අර කලාප සම්ර්ශයගෙන් අපි පසුගේ භවන වැඩ සටහ නනි කතා කලාගේ යට ඒ දිහට නැවත නැතඒ එක බලලා අප ආපහුවේ මනසිකාරය තුළින් අර නුවන උපදගරන්න. ඉටවාස්යර නුවන්න භාවිත කරන. මේ විදිහයට අපි මනසිකාරයක් නුවනත් භාවිත කිරීම තුළ තමයි. ති්‍යක්ෂ ෙසම අපිටර දිට්ටේ දිට්ටමත්හන් කියන අවස්ථාවට පත්වෙන්න පුළුවන්කම තියෙන්. එදට යම් වෙලාවක පෙරපසුන් නැතුව අපිට යම් වෙලාවක මේක දකින්න පුළුවන්කම තියෙනවනම් එකඇනේ අපි එස්සල්ල රැවැට්ටිලා ඉට පස්සෙ දකි කරන මනසිකාරයක් විදිහෙට නෙමේ පෙරපසු නැතුව අර විපාක ධර්මයන්ගේ සභාවය පිබඳ අපිට අවබෝධ කරගන්න පුුවන්කම ලැබෙන අවස්ථාවක් තියෙනවන්නම්. අන්නේ අවස්ථාව වෙනකං අප මේ ආයෝගිකෝ භාවිත කළ යුතුයි එක මොහොත්තක හරි අර ධර්මයන්ගේ ස්භාවේ පෙරපසු නැතුව කෙනෙක් අවබෝධ කර ගත්ත නං ඒ අවබෝධ ඥානය කවදාවත් ඒ ගිලිහිෙන දෙයක් බවට පත්වන්නේ නෑ එක නැවත නැතිවෙලයන් නැහැ මොක දෙයා ප්‍රත්‍යක්ෂ ලෙසම දැක්කක් දුොට එතනින් පරිබාහිරව ප්‍රත්‍යක්ෂ ලෙස දැකීමක් කියන අනුමාන වසයෙන් සම්මර්ශණය කරනවා එයට නුවන උපදිනවා අබහු ඒක අවරණය ධර්මයන්ගේ වැහෙනවා ආයත්‍ය සහවත් වෙලා ආඒක පාදන විදිරිටතමයි කටයුතු කරගෙන න්නේ තමයි මූලිවසේ ප්‍රතිපදාව පූරභාග වසන් කෙනෙක් පටන්ගන්න තැන එතෝට එයා ඒ විදිහට පටන්ගරගෙන ප්‍රතිපදාව පුරාගෙන යනකොට යම් වෙලාව කරතැනට ආවෝත් එයාට ආපහු ඒ දැකපු ප්‍රත්‍යක්ෂ අවබෝධය එයට කවදාවත් නැතිවල යන දෙයක් බවට පත්වෙෙන්ෙන අපි එතන දි හඳනාගන්න මාර්ග පලමට්ටමක් කියෙන එතෝට ඒ වගේ තැනක සිද්ධ වන මනෝභාව මානසික මට්ට මේ සභාවය ලක්ෂණයක් එට අපි අන්න ඒ වගේ තැනකින් එක් තේරුම්ගත්ත හම පහසුයි අපිට භාවනාවේ සිද්ධ වන ඒ කාර්ය පිළිබඳව තෙරුම් ගැනීමේද. ස්විහන්ස ගොඩක් දෙසන හලාහාළම මමම භාවනා කරන්න සිිටක් වෙළඹුණා එතකොට මට තියනෙන ප්‍රශ්න තහන්සේ ඇද මං අර සමත භාවනාවටන්ට මගේ එච්චර හිත ප්‍රිය කරනවා අඩුයි හැබයි මේ දැන් ධර්ම දේශනාවක ආහල් දැන්ව අනිත්‍යයමිනෙහි කරන එක කියන දැම්මට සිතුවිල්ලක් මේ සිතුවිල්ලක් නීද මේක ඇති වෙනවා මේක නැතිවෙනවා එහෙම හිතන්න පුළුවන්ද එක හැබැයි මම ගුරුවරයෙක් එතුකොට දෙමට ස්කෝලි ගණනෝට පාට කේන්තියනවා දැකෙන ළමයක්ුණාහරි එක හන් ඉන්නතැඒ වගේ එවෙලාට දැන්ඟ අරික පාට්මරක මතක් වෙනවා අර කරගණ්ඩ දෙයක් නැතුව දැන් බණින්ඩ වෙනුවලාට බැනෙනවා පස්ස හිතනම් මම අර සමතය වැඩුවේ නැති නිසා මගේ හිත තාම මේ මේ අනිත්‍ය භාවය දකිින්දේම හරියට හරිට එතන වෙනව නැදි කියර මටේක ඇතන ප්‍රශ්නයක් තිවා මොකත් වෙන්න එතැන කිය හරිට තේරල කරන්න භාවනාව හරිදි කියලා එක පොඩස්ොයි පොඩත් මත මේ සමත භාවනාව කියනකොට. අපි අනිවාර්යම සමත භාවනාව කළයුතුමයි කියල එකක් නැහැ. කෙනෙකුට විපස්සනාව මනසිකාරය තුළින්මුණත්. එයාට ප්‍රතිපදාව වඩාගෙන අන්න පුළුවන් කමතිය නම්.ි සමත පූරාංගම විපසනාව කිය කියනවා සමතය මුල් කරගෙන මුලින් වඩල සමතය ඉට පස්ස උපචාරර්පනා සමාධී උපදවල තමයි අපි ඉට පස්ස විපසනාව කත්තරය ොමුවෙන්. හැබයි විපස්සනා පූරවාංගම සමතත්තයේද සිද්ධ වනදේ තමයි ඒ කෙන විපස්සනාව තමයි මූලික කරගෙන යන්න විදර්ශනා භාවනාවතමයි දියුණු කරන්න. ලට ඒ විපස්සනා භාවනාව දියුණු කිරීමේදී. එයාට විපස්සනාව මුල් කරගෙන සමත්තයක් වැඩෙනවා. එගැනට විපස්සනා මනසිකාරය තුළ චිත්තේ කග්‍රතාවයක් ගොඩනැගෙන. ොට විප ඒ නිසා ප්‍රතිපදාවක් වඩන කෙනෙකුට නිර්වාණය දක්වාම, ්‍යවශ්‍ය වන දේහැටට අපිට විපස්සනාව තමයි දකින්න පුළුවන්කමතියෙන්නේ නිසා සමත භාවනාව කියන එක මුතුවෙන් අපි උත්සාහවත් වුණත් නැතත් අපිට විපස්සනාව කියන.දේ නිවැරදිව පවත්වන වනං අපිට එතැන්ට නිවනට අවශ්‍ය ධර්ම පුරාගන්න පුළුවන් ප්‍රතිපදාව යන්න පුළුවන් ප්‍රමාණවක් දෙයක් බවට පත්ත. දොට ලෞකික ජීවිතය අප එදිනිදා කටයුතු කරනකොට ප්‍රායෝගික වරවාගේ අවස්ථාවලදී. අපිට ඒවගේ අමනාපයක් උපදින්නේ අපිට තරහක් ඇතිවෙන්නේ ඒවගේ තැන්වලදී ඒ ඇත්තටම අපේ මනසේ භාවිතය අඩු නිසාම තමයි. එකැන අපි අ නිමිත් එක් අපි පුද්ගල සඥාව උපදවන නිසා එතන ගැටීමක් ඒ ගැටීම එවිදිහට තියෙන්නේ. අර විපස්සන මනසිකාරය තුළ අපේ හිත ශක්තිමත් නැති නිසාතාම්. අපි අ හිතන වෙලාවට විතරක් ඒක අපිටඒ ප්‍රකට වෙලා තියෙන හැබැ අප අනිත්වෙලාවට ඒ පුරදු පුහුණු කිරීම හි. තියෙන අඩුවත් නමයි අපිට එතනදී එවිදිහට දිරිපත් වෙන්නේ එක ප්‍රයෝගිකෝ භාවනා කරන කාටත් මුණ දෙන්නට සිද්ධ වන තත්ත්වයා කර භාවනා කරන අවස්ථාවේදේ මනසිකාරය එලඹ සිටියට දිනෙදා කට යුතුවලට ගියාට පස්සේ අනිකුත් පරිබාහිර ධර්ම ඉතාම තික්මින් ඉදිරිපත්වීම කියනදේ තමයි සිද්ධවෙෙන. තුට මේ කරුණ ඒවිදිහට සිද්ධ වෙන නිසාම. අපි දෛනික ජීවිතය තුළලා අපි මනසිකාරයක් කියනදේට වැඩීට කඩක් දෙන්න අවශ්‍යයි.ට ඒක්කෙදී ඇතැම් විට විපස්සනා මනසිකාරය අපිට එදිනෙදා කටයුතු කරනකොට අපහසු වෙනවන්නම් ආවරණීය ධර්මයන් යටපත්වෙන විදිහට වෙන මනසිකාරයක හිත තියාගන්න උත්සාවත්වීම ප්‍රායෝගිකෝ පහසුයි උදාහනයක් හැටියට ඒ වැඩ කටයතුරනොට මෛත්‍රී භහාවනාවක් හරි බද්ා ුස්සකතියක් හරේ වගේ දෙයක් කරනකො තර හිත ඒ අරමුණත් එක්ක ගැට්ටි ගැටියන්නේ නැහැ. එදකොට දැන් ව්‍යාපාදය කියන දේ නැතිවෙන්නේ දැතියන් කාමරාග පටික කියන මේ සංයෝජන නැතිවෙන්නේ. අනාගාමි මට්ටමෙන්න්නේ මේකද සකුදාගාමි මට්ට රලු බව අයින්කරල දාලා අනාගාමි මට්ටමෙන් තමයි මේක සම්පූර්ණයම ප්‍රාණයවෙන්න. හිද දැන් යාම අමස්ථාවක හිත්තට අමනාපයක් ඇතිවුණ කියලා තරහක් ඇත්වුණ කියලා. ඒ මට්ටමින් හිතේ දියුණුවගෙන දැම්ම තක්සේරු කරලා ඒ පිළිබඳ මන්දෝසාහී වෙන්න පමහද කෙලෙස් දරම ගෙවෙන්නේ අනපූර විදිහයට. දැන් ඕක අපිට දැනෙන්නේ. වෙනද දැනුනන්ට වඩා අපිට එක් දැනන්නේ අපේ හිත පිළිබඳව භාවනා චිත්ත භාවනාවක් අපිට තියෙන නිසා. දැන් ගොඩක් කලාවට භාවනා කරනයට මුලින්ම දැනෙන දෙයක් තමයි භාවනා කරන්න ගත්තට පස්සේ. හිත්තට කෙලෙස්සෙනවා වැඩී වගේ තේරෙන්න්න පටන් ගන්නවා. ඇත්තට මේක හිතට කෙලෙස්ෙන්වා වැඩි කියල තේරෙන එක බොහම කලාත්තුරකින් කෙනෙකුට එම වෙන්න පුුවන්. හැබැ පොදේ බහුතරකට ශ්‍රරිද්ධ වෙන්න කෙලෙස්සෙන වැඩි නෙමේ හිත්ත එකඟ කරන්න වැයම් කරනකොට අර හිතට එන එන විතර්ක පැහැදිලි වෙන්න පටන්ගන්නවා. කටඒ පැහැදිලි වෙන්න ආයාසය තමයි අපක යටපත් කරන්න ගන්න ආයාසේ තමයි අපිට ප්‍රකට වෙන්නේ හිතට මේ දෙවල් එනවා වැඩිී කිය. එදට අර ඒක අපි හිතගෙන අවධානයෙන් ඉන්න නිසා. තොට අපිට අර අමනාප අවස්ථාවක් අපිට ගැටෙන්න්න වෙන අවස්ථාවක් කාවත් ඒක අපිට ප්‍රකට වෙන්නේ අපි ඒ පිළිබඳව චිත්ත භාවනාවක් අපි සතුව තියෙන නිසා. එදට ඒ ඒ අවස්ථාවේදිී අපි පුරුදුවෙන්න ඕනේ අර අනිත්‍ය භාවනාවෙන් කරපු අත්දැකීම අපිට තරහයන අවස්ථාවදි භාවිත කරන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ අපි දකිනවනං එතනර ූපේහි තිබෙන අනිත්‍යතාවය හරි එමන තිනගේ නාමධර්මයන්ගේ තිබෙන අනිත්‍යතාවය හරි අපි තෙරු අරගෙන එතන පුද්ගල භාවය අපිට යටපත් කරන්න පුුවන්කමක් අපිට ලැබිල තියෙනවනම් කලින්. අර ඒ අවස්ථාවෙක් ඒ තැනට බාලන් අපි මනස් මානසික උත්සාහවත්වෙෙන්න්න ඕමේ එක පාරෝක කරන්න බැරිවේ. ඒ හින්දා ප්‍රයෝගිකව කේ දී උසසාවත් වෙනකොට උසාහවත් වෙන්න දැන් තරහ ගිහිල්ල තර යනට බෑන් රහ නිියුණාහමේ සිද්ධිය ගෙන බලන්නකු අ දර්ශනයට දාලා. එක තරහ නිියුණහම ටිකක් බලන්න එකට දාලා. ඊට පස්සේ උත්සාහවත් එන්න තවදවස තරහ යන අවස්ථාවක තරහ නිවෙන්න කලින් තරහ තියෙනකොටඒ තරහ යන විතර්කය අමතක කරල දාලා මේ විතර්කයට ඇවිල්ල මේ විරය ගෙන මනසිකාරය කරන්න උත්සාහාවත් වෙෙන්න්න. එඊට පසය අරමණට බාලන්න බලන්න. එදතර අවස්ථාව ලංකරගෙන ලංකරගෙන ඇවිල්ලා තරහ යන අවස්ථාවෙන් අර පිළිබඳ දක් ඇතු ඉන්න බල නැතවට තරහ උපදින්නම නැති තැනකට පත්කරගන්න පුළො ොට කෙනෙකුට හිතන්න පුළුව අරලම පාඩ කරන්න නැනේද එතට මේ යායට වෙනයහපත්ත නැතිවයිනෙන්ද කියලා හිතෙන පුළුව. ඇත්තටම වචනයක් කතා කරන්න බැරිකමක් නෑ හැබැයි අපේ හිතෙන් ඇත්ත දැනගෙන එතන අතහරතයේ තේරුම් අරගෙන අපිට සැරකරන්න බැරිකමක් නැහැ කෙනකුට ලමයකුට බනින්න බැරිකක් නෑ බින්න පුුවන් අපේ හිත පිච්චෙන් නැතු. අපිට එතන ඇත්ත තෙරුම් අරගෙන අපි බින්න පුලුවන්කම තියෙන. එතකොට ඒක කරන්න පුළුවන් කමම එන්නේ අර දැක්ම තුළ අපේ හිත බොහොම ශක්තිමත් වනොත් විතරයි. එහින්ද ඒ ප්‍රායෝගක අරත්මට ශක්තිමත් කරගන්න නෑ බදුරජාන්සේ සමහරවෙලාට ඇතම් භික්ෂසේ ලගේ ක්‍රියා කලා පහමුවේ. මෝගපුරිස්වාදේ භික්‍ෂූ වහසේලා අමන්ත්‍රණය කරලා විගරහි බුද්ධෝ බගවා කෙල්තියන්නේ විගරහි බුද්ධෝ බගවා භාගතු වහසේ ගරහා කරනවාකට. එදට ඒ සිද්ධයට බොහම ගරහා කරනවා බොම මේ පහත්කොට ඒ සිද්ිය දක්වනවා එදට ඒ පුද්ගලයාව භික්ෂන් වහන්සේ මදදෙහි වර්ධ කරපු පුද්ගලයායට නිග්‍රහ කරලා ගරහා කරලා ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරකම ළමුකොට දක්වල පහත්කොට දක්වලා ඒ පිල්ි බඳ දොස් කියන අගතනාහස එට හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ දොස්කීම සිද්ධ කරන්නේ අංශුමාන්ත්‍රයක්වත් එතන ඉන්න පුද්ගලයෙක් පිළිබඳව ඇතික කර ගත්ත පටි සංඥාවකින්නෙමි. එතුට අපිට පුළොවන් අර දර්ශනය ප්‍රායෝගික දියුණුකරගෙන ඉදිරියට අරගෙන එනකොට අ ඒවගේ තැනක සිද්ධ වන අර ඕලාරික ස්වභාවේ. ඉන්න පුද්ගලයෙක් පිළිබඳ අපි තරහැන් ගිහිල්ල ගහල බැනලා එතනද කටයුතු කරන්න ස්භාවේ තියෙන රළු බව, ිටි ිකටි අඩුරන්න පුලුවන්කම තියන ෝකෙද ස්සෙල්ම අපිට අර අරමුණත් එක්ක අඩවෙන්න පටන් ගන්නේ අපිට ආපහු ඒ ගැෙන හිතනකොට තරහෙන්න නැති මත්‍රමට පලවටම පටන්ගන්න පුළුවන් අම්භ කරනකොට බොහොම ටික්මික දියුණු කර ෙනනකොට ඒ මටමෙන් යාට එනයි දැන්ර අපි ගැන වෛර බැඳගන්න තත් කියල ඒ මට්ටමකට එන්නේ නෑ ඊට පස්සේ හැබැයියාට හයනෑ කියේ කක්නෑ ස්ෝවාන් මාර්ගේ විපපුදවල සවාන් පලට පත්වන රහය නෑ කියලෙ කක්නෑ යට තරහයන හැබැයි තරහයන්නේගේ සීමාවක් තියෙන කොයි මට්ටමටද අපායගාමී අකුසල් සිද්ධ වෙන මටමට තහයන්නේ යට අපායගාමී අකුසල්ලයක් සිද්ධ වෙන මටමට හිල්ල තහයන්නේ යට ඒ මට්ටමඒක් ඕෝන මට මක් නෑ තුවට අර පාගමින් මට්ටමින් ඒකයා දුර කල්ල තිරේ මට හිතරලු ඉන්න නෑ සකදාාගම මටමේද රළුමට්ටමින් තියන රහයනවා කියනෙේ ලුමට්ට මේ ගති අයින්වෙලා යන. අනාගාමිමට්ටමේදී. එයායට කිසිම ආහාරයකින් පටිගනු සෙවත් උපදින්නේ නැව ඒ සංයෝජනයම සම්පූර්ණ මෙයාගින් ඉවත්වෙලා යන. යතුද මේ අනපුර විදිහයට තමයි මේක වැඩෙන්න්නේ. එනම් අපි සෝවාන් පලට පත්වෙලත් එක තියෙනවනම් අපිට ඊට මෙහා ප්‍රතිපදාව ඒ සඳහා වඩන කෙනෙකුට ඒ යනකට තරහයානව කියේ රලුස්වභාව ඉන්දල තමයි අඩුවීම පටන්ගනි රහයන්න නෑ කියලකක් වෙන්නේ ප්‍රයෝගිකව අරවගේ උපක්‍රමයන් තුළ ඒ තුළ තියෙන රලුස් භාවේ අපිට යටපත් කරලා අපේ හිතර මනසිකාරය තුළම පවත්වාගන්න පුළුවන්කම තියෙනවා ඒකට අරවිදිහ උපක්‍රම භාවිත කරමින් නැවත නැවත උත්සාහවත් වෙන්න එතුකොට ප්‍රායෝගිකව ඒ ජීවිතයට භාවනාව ප්‍රතිබද්ධ කරගෙන දියුණන් කරන්න පුළුවන්කම තියර. විග. කොඩි ගැට සත්වකිී ගත්මට එනවා භාවන කරද ස්වමන්හන්සේ මම ආනාපාන සති භාවනාව කරද්දී එ මොගින් සංසන් වෙනවා සංසන් වඋුණහාම මට ගඩා ප්‍රලාවට තේරෙනේ මගේම හදවතිය රුදරය පොම්ප කරන. හැටි ම අරමොනුුවේනි සන්හන්ස සමහත්මට ඇතරම් පය හිතෙනවා බදර රුදරය පොම්ප කරන හැටේ රුදරය එන හැටි සද්ද පවාමට තේරෙනවා ඒ එකකතට මංම් භාවන වනවත්්‍යවා තරම අනිත්්‍යක තම සමහර වෙලාවලට අත්තාවල මේ කැකුගෙනවානමාගෙන හිටට නවී අත්තාාවල ඇතුළින් හැකුම් තේරෙනවා භාවනාවත්තුනාමකුත්නෑ එතු සමනාස මේ තත්්‍යතික මටේන්නේ ආනාපනශතිය කට පමනමයි නි භාවනා කරද කිම ප්‍රශ්නයට වෙන්නහ. මට මේකට මොකක්ද කරන්න තමයි මත් පහතල දේ භාවනාව සිද්ධ කරනකොට අපි ස්භාවේම ආශාස ප්‍රශ්වාසය පිළිබඳව දැනුම් ඇතුව ඉන්න තමයි උසාවත් වෙන්නේ. ද අපේ කායික ක්‍රාකාරකම් දිහා බලනකොට හැමවෙලාවකදිම සිද්ධ වන කටයුතු දෙකක් විදිහට අපිට හඳුනාගන්න පුළුවන් කටයුතු දෙකක් තියෙනවානේ දාහනටයුතුක් එකක් හදස්පන්ධනය අනිතික තමයි ආශ්වාස්ත ප්‍රශ්වාසය එතකට මේ හර්දස්පන්ධනය සහ ආශ්වාස ප්‍රශ්වාසය කෙල් කියන්නේ සමානුපාතික භාවයක් නැති හැබැයි කයිහි නිරන්තරයම සිද්ධ වන ක්‍රියාකාරීත්තු දෙකක් එතකොට දැන් හද ස්පන්ධනය කියන එක සිද්ධ වෙන්නේ එක වෙනමම යම් කි රිද්මාණුකූලව සිද්ධ වන වෙනත්වයක්. ආශ්වාස ප්‍රශවාසය කියන එක ඒක සිද්ධවෙන්නේ වෙනම රිත්්මානුකූලෝ වෙනම සිද්ධ වන දෙයක් හැටියට පමයි සිද්ධවෙන්නේ. ඕකාර අපි හිත ආනාපාන සති නිමිත්තේ හිතතියලා හිත දියුණු කරන්න පටන්ගත්තට පස්සේ. ආශ්වාස ප්‍රශ්වාසය ටිකෙන්ටික සංසි දෙන්න මට්ටමකට එන සංසින්දනවා කියර කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය කෙටි ලෙස අපිට වැටහෙන්න පටන්ගන්න. කෙටි ලෙස වැටහෙන්න්න පටන්ගත්තා හම ඒත් එ අපි කෙටි හුස්ම පරාසයන් ගන්න පටන්ගන්නවාත් එක්කම අපිට අ හදවත්තේ තියන ප්‍රියාත්මක වීමත් එක් ඒ සසන්ධනය වෙනකගොට අපිට ඉතාම ඉක්මනින් සිද්ධ වෙන දේ තමයි අර ඒක ප්‍රකට වෙන්න පටගන්නවා මේක එකට ප්‍රකට වෙන්න පටන්ගන්න එක. එදට ඒ විදිහට අපිට ප්‍රකටවීම කියන දේ භාවනාවට පරිපන්ත ධර්මයක් පරිපන්තයි කලකිවේ එක භාවනාවහි අර්ථ සිද්ධිය නොවීම පිණිස භ භාවනාවට හානි වෙන්න පුළුවන් දෙයක් එහින්දා අපි මේ තත්ත්වය මග හැරවාගන්නට අවශ්‍යයි දුොටඒ මගහරවාගන්නට නම් අපි වඩාත්ම ශක්තිමත් කළ යුතු දේ තමයි සතිනිමිත්ත කියනෙ එක. නාසිකා ග්‍රෙහි හෝ තොල් දෙකා අතර පිහිටවාගත්ත සතිනිමිත්ත තමයි අපි ශක්තිමත් කළ යුත්තේ මකද සතිනිමිත්්‍ය හියන ඉඩකඩ එතන හිත තැබීම මෙහි ශක්තිමත් බව අඩුවල්නකොට තමයි අ කරදවස්තුව පිළිබඳව අපේ හිත බැසගන්න එතන ඒ නිමිත්ත ග්‍රහණය කරගන්න නසාාවත් වෙන්නේ. ඒනිසා අපිට සතිනිමිත්තෙහි හිත පිහිටවන්නේ නැතිව මේක මගහරවා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ හින්ද සතිනිමිත්්‍ය හිත යන එක බොහම දැඩි කරලා ඒ පිළිබඳවම හිත යන්නට ඕනේ. ඒගේම මර්තක ඇතුව දැන් අපි සාමන්්‍යෙන් ආශවාස ප්‍රශ්වාසය ගැන සිහිතබීම ගැන කතා කරනකොටට කතා කරන්නේ සභාවිකව ්‍රරිද්්‍යාන්කූලෝ අපිට ස්භාවිකව සිද්ධ වන ආශ්වාස ප්‍රශවාසය පිළිබඳු දැනුම් ඇතුව ඉන්න කියනෙ. එ පිළිබඳු දැනුම් ඇතු ඉන්න කියෙල්තමයි මුලින්ම අපි පටන් ගැනීම දිිම කතා කරන්නේ. ගැන හිතලගන්න එපා එක හැබැ ස්භාවිකව සිදවනද පිබඳ දනු ඇතුවවෙන්න කියෙ ද ත්වයට ිකක් පුරදවෙලාලනං අපි අරක නිකම ප්‍රකට වෙන මටමට ඇවිල්ලනං එහන්ඳද උපක්‍රමයක් පාවිච්චි කරන්න. එතමයි සතිනිමිත්ය හිත දැඩිකිරීම සහ. ආශ්වාස ප්‍රශ්සාවාසය අර කෙටිවෙන්නට නොදී. ඒ ටිකක් දීර්ග ලෙස අප හිතල හුස්මගන්න තැනට පුරදුී. එතකට අපි හිතල හුස්මගන්නවා කියලා කියන්නේ. අපි ගොඩාහමඩට තදට හුස්මතිනවා කියනකත් නෙමේ. තදට පහලට ධරනවා කියෙත් නෙමේ හියෙන් කරවා කියෙ නෙමෙයි. වගේ වේගෙන් කරගෙන කරගෙන උඩට පල්ල හට දමින් යන කියනෙකත් නෙමේ. සාමාන්‍යෙන් මධ්‍යස්ථ ලෙස හුස්මරල්ල පවත්තින විදිහයට අපි හොඳ අවධානයෙන් හුස්ම ගැනීම සහ හෙලීම සිද්ධ කරනවා හිතලා. එතකොට දැ අපි අ අර අපට පැ ප්‍රට චට වැරදි තැන යට කරගන්න කරන පක්‍රමයක් විදිහට තුමයි මේක භවිත කරන්න තන් හිතල හුස්ම ැනීම කරන දෙේ කරන්නවශ නිසාස නෙමේ. එතෝට අපි හිතලා හුස්ම පවත්වගෙන යනවා. අ හර දෙවස්තුවේ රිත්මයට අනුකූල නොන මට්ටමට අපි මට්ටමෙන් ආශාස ප්‍රශ්වාසයේ පවත්වගෙන යන්න උත්සාහවත් වෙනවා. එටට අ සතිනිමිත්තයෙහි හිත බලවත් කිරීමත්. විදිහට වෑයම් කිරීමත් කියන කටයුතු දෙක නිසා අර හරදිවස්තුූ පිළිබඳව අපේ අවධානය යොමුුවීම අපි ටයින් කරගන්න පුළුවන්කම තියෙනවා ඉට පස්සේ ක්‍රමාණුකූලව සභාවිකවපුස්ම රැල්ල දැනෙන විදිහට එතනට හිතගන්න ඒ මේ එතුට මගහරවා ගන්නට පුළුවන්කම තියවි එතුවට එක මගහරවා ගන්නට තියන අපසුතාව තවන්න දිනවන ත්‍රයට එක පුරුදු කරලා ඉදිරි වැඩ සක් හම ති ිතා කරව ගව පමකාවිච කරන්න ඉට පස්සේ කායික වස්සයෙන් අපිට වේතනා දැනීම කිය එක සාමාන්නෙන් ප්‍රකට වෙන්න පුළුවන්කම තියෙනවා මේ විදිහි දෙයක් ප්‍රකට වෙන්න අවස්ථා දෙකක් අප හඳුනා ගන්න කළලා එකක්තමයි ඉරියව්ව දෝස සහිත වෙනකොට ඉරියව් අපි පවත්වන කොට අර කායික රජුභාවේ නැතිව ඊට පස්සේ අප ඉඳගෙනඉන්නේ ඉරියව්ේ වරදක්නම් අපට එත්තේක ප්‍රකට වෙන්න පුළුවන් කමතියෙනවා ඒවාගේම මානසික තත්වය නිසා. මානසික සභාවේ නිසත් මේ ප්‍රකට වෙන්න පුුවන්කම තියෙන. එක අපේ මනස සභාවෙන්ම අර කයිම පරිග්‍රහණය කරගත්තට පස්සේ අ හිත තැන්පත්වෙනකොට පොඩිපොඩි තැන් ගැන පවා වදහනයක් යොමු එන්න පටන්ගන්න. එතෝට ඒක මගහරවාගන්න කළ යුතුදේ තමයි අ වේදනාව පිළිබඳව අරමුණු කිරීමක් නැතිව. ඒක අතහැර දමලා අපි රජෝව අ භාවනා මනසිකාරයට අවදහන්නේ යොමු කිරීම. එකඇන. එවෙලාවෙදි හිතන්න පුරුදුවෙන්න සාමන්‍යෙන් සමහර වෙලාවට භාවනා කරනකට අපිටත් ප්‍රයෝගක බඳ ත්වයන්න මුහුණ දෙන්න සිද් වෙනවා. එතුට ඒ වගේ තත්ත්වන් ගෙද අපිරදේ තමයි හිත වඩා තදක් සභාවකට පත්කර ගන්නවා. එකැන හිත තද කර ගන්නවා කියලා කියන්නේ. අපි හිතට කියල දෙනවා. එ අප එවෙලාවෙදි හිත නොව මනසිකාරයක් පවත්වනවා. ද මේක මේ වේදනාවය කිය ඉල්ළඟ මොතේදදි අත කැඩිල වැට නෑනෙ කකුල කැදිල වැට නෑ ඉල්ල ොතද. කොඳ කැඩිල යන්න ල්ළඟ හොතදද. එතකොට මම ඒනිසා ඒතත්වයට පත්තනගේ මොක ඇබැයි ඒ වෙනකම් ම කොහම මේ භවනාව මම සිද්ධ කරගන්නවා. මගේ ඉරියාව් පැත්ව ම ඒක ොන්න මට්ටමින් ඒ වේදනාවත් ම ඒ එක මේ මගේ රියව් පැවැත්ම මේ මට්ටමෙන් සිද කරගන්න. කියලා අපි දැඩි වීර්යක් කරගෙන එක ඇත කරන්නට උසහවත් වෙන ඒක යට කරන්නට උත්සාහවත් වෙන කොට අපිට ඒක නොසල කාහරල කරගෙනයන්න පුළුවන්කම තියනවා බැටි කාලයක් ඒකේ දිහට වෑයම් කරමින් උත්සාහවත්වීම තුළ. ඒකට තව උපක්‍රමයක් විදිහට කාලයක් පාවිච්චි කරන්න ඒකැ ද විනාඩි පහලක් අපට හ පස ඉඳගෙනන්න පුළුවන් විනාඩි පහල ඉඳගෙනීම. ඊට පස්සේ අපහු විනාඩි පහක් ත්මන් කරල විලි තවිනාඩි පහලවක් ඉන්නගෙනෙන්. ඒ විදිහෙට අපිට උපක්‍රම කරලා එතත්වේ මගහරවා ගන්නට පුළුවන්. අප අ ඒගන අවධහනය යමු කරන්න හිත පුරුදුනාට පස්සේ හිතේ ස්භාවේ තමයි ඒකම අරමුණු කර අරමුණින් හිත ගලවන්න හිවැෑයම් කරන ස්වභාවයකට පත්වෙනවා. ඒතත්ත්වය අපිට අර වගේ උපත්‍රව මගේින් මගහරවාගන්නට පුළුවන්කම තියෙනවා. හඳ මචන්හන්සු ඩාප්ෙන් ඔබන්සේ සනාස මං දැන්කාලය ඇතිස්සේ භාවනා කරනවා. ජනසේත්දැ මට සතිදික තුනකින් දලා බානා කරන්න හිත දෙන්නෙම නැහැ. භනා කරන්න කොච්චරරි හිත දෛරුමච්චරගත්තත් බෑ කියන පැත්තරමයි යන්නේ. සති නිමිත්තේ බවා හිත දයාගන්න හරිම අපාසු සන්වන්ස. සසතකොට මුණවගේ දන්ද මට කරන්න පන්සන්වහන්සේ. භාවනා කරනකොට සමහර කාලවලදී, සමහර අවස්ථාවලදී, ඒවගේ හිතේ තියරන අරති සාගත සභාවයන්ට අපිට මෝුණ දෙන්නට සිද්ධ වෙනවා. නොතර හිත එකක කරන්න ඕනෙ කියල හිතුවට හිත නැමෙන්න්නේ නැහැ. නට ඒවගේ හිත නැමෙන්න්නේ නැති අවස්ථාවලදී. අපිට ඒ වෙනුවෙන් අපි නැවත නැවතේ භාවනාවටම හිත යොමුක්කලොත්. සමහර වෙලාවට ඒ අපි වෑයම් කරන වෑයමම ඒ ගන්න සහයම අපිට භාවනාව එපාවීම සඳහා හේතුවන දෙයක් බවට පත්වවෙන්න පුළුවක්. එහින්ද අපි නැවත නැවත්ත හිත ඒ ප්‍රතික්ෂේප කිරීමේදී ඕනවට වඩාද. සාමාන්‍යෙන් කෙනකොට හිත කුසලේහි යෙදෙන්නේ නැතිවෙනකොට එයාට බෑම් කරන්න ඕන වීරය කරන්න ඕන එකට ප්‍රතිපක්ෂවයා හටයතු කරන්න ඕ. තිපක්ෂව කටයුතු කරදදිි කරදදි තාපහවාපහු ඒක ප්‍රතික්ෂයප කිරීම හිත කරනවාන පිළිගන්නල ඇස්ති නැත්තම් භබනාව වැඩෙන්ෙත් නැත්තං තවදුරටත් ඒක වෑයම් කිරීමෙන් වෙන්න අරක පාම වෙලාය කරගන්න බැරි තැනකට පත්ව. අන්න එනිසා ඒවගේ අවස්ථාවකද අපි ඒ තත්වය මගහරවාගන්නට අවශ්‍ය ප්‍රායෝගික වෙන ක්‍රියාකාරකම් වල නිරතවීමක් සිද කරන්න ටෝනෙ. උදාහරණයක් හැටියට ඇතැම්ට අපිට වගේ හිතේකද නොවෙන්න බාහිර සාධක බලපාන්න පුළුවන්. එකන්නේ අපේ චර්යාවන්ගේ අපේ අවශ්‍යතාවයන්ගේ අප අපි හැසිරෙන විදිහ දේවල් බලපාන්න පුළුවන් කමතිය. එතකට ඒ තත්ත්වයක් වෙනස් කරගන්න පුළුවන්න්නන් අපි ඒතත්වයක් වෙනස් කරගන්න අවශ්‍යයි. ඒවගේම අපිට ඒතත්වයක් ප්‍රකටවෙෙන් නැත්තම්.ි පුුවන් අප පරිසරය ඊට වඩා වෙනස්වරූපයකට පත්කරගන්න. උදාහරණ කැට තන් ඉන්න ගෙරවෙන්න පුුවන් මන් ඉන්න කාමරේ වෙන්න පුුවන් මන්ද පුළුවන් ඒක තියන විද්‍යහ වෙනස් කරලා තියෙන ආකාරය වෙනස් කරලා එවගේ තමන්ගේ අපි අර වත්තු විසද කිරියතා කියලක නම්. ආධ්‍යාත්මික සහ බාහිර වස්තු පිරිසුදු කරගෙන. අපි ආපහු ගෙදරදොර අතුගාල පිරිසුද්දු කරලා ඒටයුතු ටි අපි නිරායාසයම සිද්ධ කල්ලා එන මොහොත්දේද අපේ හිට භාවනාවට කර්මන්න වෙනවා. ඉඩ පස්සේ එමත් නැත අපිට පුළන් අපි ටික්ක කාලේකට නැවත නැවතහිත ගැඹුරු භාවනාවකට යොමු කිරීම කියනද පසකින් තබ්බල. අපි වැඩිදුනට ර් ධර්මදේශනාවත් දෙක් දවසක පශ්‍රවණය කරන්න වවස්ථාව සලසගන්න. එම නැතින සූත්‍ර ධර්මටිකක් අධ්‍යනය කරන්න එක අවකාශයක් කරගන්න. හිතාර කුසලේ පැත්තේ මැහැරට යන්න නොදී අපි අරවිදිහෙ පැත්තකට හිත යොමුකරගෙන කටයුතු කරන්න සහවත් වෙන්න ඕන. අන්න එහෙම කරනකොට අපිට භාවනාවට හිත නැමෙන්න්නේ නැති ගතිය. අපිට ඒඔස්සේ මඟහරවාගන්නට පුළුවන්කම තියෙනවා. අරවිදිහට අපේ ක්‍රියාකාරකම් කැන දෛනික ක්‍රාකාරකම් අපි හිතන විදිහර ඒ දේවල් වෙනස් කර ගැනීම තුළින්. එහින්ද එක ප්‍රායෝගිකෝ ඕනුම කෙනෙකුට එබඳු තත්ත්වයන් මුොහුණ දෙන්නට සිද්ධ වන තත්ත්යක් භාවනා කරගෙන යනකොට අරති ස්භාවයට අධිකුසලයෙහින් නොෑල්ම කියන සභාවය හිතට ගෙනල්ල දෙනු දෙයක්. එතු අපිට ඒදේ වීර්ය කළලයටටපත් කරන්න උසාහවත්වීම පලළමෙන්න් කළ යුතුයි කල්ල එක යටපත් කරගන්න බැරි අවස්ථා එනකොට අර්විදිහයට බාහිර ක්‍රියාකාරකම් වල නිරතවීම තුළින් ඒ තත්ත්වය යටකරගන්න යට පත් කරගන්නට අපි අවකාශය සලසාගත්ය යුතුයි සමහර විතක අපිට සම්පූර්ණම භාවනාවෙන් බැහරටගේඉල්ලා අපිට පුළුවන් ලෞකික කුසල ධර්මයන්ගේ පැත්ත ටිකක් වැඩිපුර දියුණ කරයටකට ඒ ලෞක කුසලයන්ගේ පැත්ත අපි වෙනස් කරගෙන ඒ තත්ත්වයන්ගේ දියුණු ඇති කරගන්නකොට නිකම්මා පහු භාවනාවට හිත කාර්මණන්න වෙන වගේ අපිට බාහිර ක්‍රියාකාරකමවල නිරත්ථවීම තුළින් ආපහු හිත අපිට අවශ්‍ය පරිදි ඒ අවශ්‍යී ලක්කේ කරා අරගන්න පුළුවන්කම තියෙනවා ඒ විදිහට ටිකක් උත්සාහවත්වෙලා බලන්න එක බොහෝවිට න තත්වය වුනාහම සාර්ථක ක්‍රමයක්ට පත්තවා pranya haloan हु सय dengan rapi आयातल विदर्षनावेदी अ ऐ रपम ීම ඇත ඇතිවීමට හේතුවත් රූපය ඇතිවීමට හේතුවත් අපි තල්හා කර්ම අවිද්‍යා තහා කරම කියලා ගන්නන්න ස්වන සමය ප්‍රශතියන්නේ ආයතනයක මලාඇතනේ මලාතනයහි අලම් උුණයි දම්ම එතන ස්හන්ස මලා ඇතනයට අපි ගන්න පුළුවන්ද මලායතන හැතිීමට හේතුව තල්හා ප්‍රවේ අවිද්‍යා තහා කර්ම ආහර කියලෙක ගන්න පුළුවන් ස්වාන් සේතනට ඇතිවීම ඇතිවීම වැැලිමේදී මලා අයතනේදී අවිද්‍යා කර්ම තන්හා කියනටක ගන්න පුළුවන් මනනාඇතනය කියනකට එතන වි්ඥාන. එට නාමරූප ප්‍රත්්‍යය තමයි අපිට එතනදී ප්‍රස්ථය හැටියට ආහාර ප්‍රත්ථයකයක් නැතිව නාමරූප ප්‍රත්්‍යය තමයි ගන්නේ. යමයි අලාමරප ප්‍රත්තිතිෙන ඇතිවීම ඇතිවේ ඇතනින් ගන්නවා එනි ස්වන්හන්ස ස්වානස කාරනයකිලීමක් ස්වාලසතැග ගැටලු තියෙන දවස්බේ ්‍රදේශාව තියෙන දවසරස්වන්හන්ස. ද වෙලා මෙහස්සද පන්දර් තුනයි ඇුතනමෙන් ස්වාන්ස සිකුරාද හරි ගැටලු තියෙන අහන දවසට විතරක් පත් සිකුරාධ හරි සෙනු සුරාධ හරිුමහන්සේට පාත්තන්න පුළුවන්දගවධන්න විගෙක හරි අමාවරී ඉවර කකට තුන හතරේෙනවානිස්වන්න්නහස වහන්සේ බහම පින් පුළුවන්න හපින්ස්ල සවසරයි අවසරයි සඥාය වඩනවා එතන්දි සාවාමීන් වහන්සර උද්‍යාවඥානයේදී අර අවිද්‍යාව නිසා රූපය ඇත්වීම නැවීම ඒටමට විදර්ශනා කරන්න පුළුවන් ස්වාමින්න් වහස එතටර තන්නා හෝමගින් කරන මේ තන්හාාව කර්මය එතනක හොමද ස්වාමීන් වහස උද්‍යාවඥානය අපි සම්පාදනය කරගන්නේ අද්‍යාව පර්මය තන්හාාව කියන මේතික් දම අපිට එකට තමයි ප්‍රකටවෙන්න ඕනේ අවිද්‍යාව කියන හොටට අවිද්‍යාවට විතරක් පුළුවන් කමක් නැහැ අපිට මේ යක් උපදවලන්න පුළුවන්කමක් නැ ප්‍රතිසන්ද විපාකයක් ගෙනදන්න පුළුවන්කමක් ඇතේ නැහැ එතවට අවිද්‍යාව නිසා සිද්ධ වෙන දේ තමයි කර්ම රැස් කරගන්න කිය කුස ලොහෝ කුසලසයෙන් කර්ම රැස් කර ගැීම තමයි මේ සිද්ධ කරන්න ොට අවිද්‍යාව කියන දේ එක ධර්මයයක්ගෙහි ක්‍රියාකාරරිත්‍යය තමයි කර්ම ැස් කර ගන්නවා. දට අවිද්‍යාවසා කර්මෙන්. අවිද්‍යසාහ කර්මය. එදට ඇත් ඇතිහටට දන්න නැහැ ඇත්ත ඇතිහටට නැතිකම නිසා කරන්න ද කර්ම රස් කර ගන්න එක. එතට කර්මරැස් කරගත්ත හම කර්මනිමිත්තකට තන්හා කිරීම නිසා තමයි එතන තන්හාවෙහි භාවිත්‍යය නිසා තමයි තන්හාවෙහි යෙදීම නිසා තමයි ට ප්‍රතිසන්දය කරා පැමිණෙන්න්න සිද් වෙ. ඔොට මේ අද්‍යා කර්මතන් හා කියන මේ හේතු ටික ස්කද්‍යයන්ට හේතුවිදිහයට පෙන්න්නන්නේ අතීත හේතුවි අතීත හේතු විදියට ැ දැන් වර්තමානයහි ඇහැට ගන්න වර්තමානයහි රූපයෝපදින්න තියන හේතුවේ අතීත ජනකවස්යෙන් එක උපදවන්නට හේතුවෙච්චි ප්‍රධානමදේ තම අවිද්‍යාව කර්මය තන් හා. එසට අවිද්‍යාව නෝනේ නම්. තනකාර්මරැස්කර ගනීමක්වෙන්නන්නේ නෑහ කර්මරැස්කර ගැනීමක් වුණේ නැත්තන් තන්හා රීමක් නෑ න තන්හා කරන්න වස්තුවිසයක් නැතිවෙනකොට තන්හාාව නැතිවෙන තන්හාාව නැතිවුණනානං ප්‍රතිසඳි වසයෙන් බැසගෙනීමක් නෑ එහන වර්තමාන මෙබඳු ආකාරයේ රූප ගැටීම කියර දෙයක් වෙන්නේ නෑ. ලොට ඒක පෙන්න්නන්නේ අතීත හේතුවිදියට අවිද්‍යාව කාර්මය තන්හාාව කියන එක. ඊට පස්සේ ඉරඟ හතරවැනි කාරණාව වැහට තමයි හාරය කියන දෙ පිට හම්බි.ඇතුට ආහාර ප්‍රත්තයෙන් රූපය උපදින එක වර්තමානය පස්තම්භක භාවයෙන් පත්ව වෙන ධර්මය හැටියට. අතීත හැටියට අපිට අරටික එකට එක සිදුවීමක් හැටියට තමයි අපිට අවිද්‍යාවත් කර්මයක් තන්හාාවත් කියන ටක ගන්න පුළුවන්කම තියෙන. අවිද්‍යාව කියන එක වෙන්කොට ගන්න පුළුවන්කමක් නැහැ. අපි අවිද්‍යාව ශීර්ෂයෙන් කතා කළත් අවිද්‍යාව කියන මාතෘකාව යට තේ කතා කළත් අපිට කතා කරන්න තින අවිද්‍යාව නිසා කර්ම කර්ම කරලා කර්මයකට පි තරහා කළ උපදින සිදුවීම තමයි අපිට යොස්සෙක් තේරුම්ගන්න තියන්නේ. එහෙදා අවිද්‍යාව සීර්ෂයෙන් කතා කළත් තහා මේ කර්ම තන්හා කියන්න දෙකත් එක්කම තමයි එතන කතා කරන්නන්නේ.ඒවගේම තහාශීර්ෂයෙන් තන්හාාව නිසා උපදදිනෝ කළ ගත්තොත් ඒද කර්මය අවිද්‍යාව කියන දෙට එකට ඇතුළත් වෙනවමයි. එවගේම කර්ම සීර්ෂයෙන් ගත්තත් එතන අවිද්‍යාව සහ තන්හාාව කියන ධර්ම දෙකම එතන ඇතුළත් වෙනොම එතු ර සීර්ෂය වෙනස් වනාට එතන සිදුවන කාරය පිළිබඳව කරන මනසිකාරය තුළ අවිද්‍යා කර්ම තන්හා කියන මේ ධර්ම තුනේම ක්‍රියාකාරීත්වය අපිට හඳනාගන්න පුළුවන්. එතක වාමින් හාස අපිට උද්‍ය්‍යඥානය සම්පාදනය වනා කියලා අපි තුමන මට්ටමින්ද දැනගන්නේ එක පිළබව අපට ප්‍ර්‍යක්ෂ අවබෝධයක් එපදීමෙන් සප පුද්ගල සඥාව ප්‍රකටවන්න නැති විදි යට අරමත්කමේදී තමයි කියන්න අපිට ඔන්න ද්‍යාව ම්‍රද්‍යාව ඥානය සම්පූර්ණනා කියලා අපිට කියන්න පුළුවන්කමතියන්නේ ඒ දර්ශනය අපේ ප්‍රाइක ජීවිතයට සම්පූර්ණවීමත් එක් එකතක අපිට එක දියුණු කරන්න පුළුවන්කමතිය ඒදක්වා මනසිකාර පවත්වන්න පුළුවන්කමතිය ොට ඒ පත ජනෙනක් සෝවාන් නම් කද කරන්න ඕන කෙ ලොවාම එ उस කන්දයන්ගේ උදේවවැ දකින්න න සෝවාන් කෙනනෙක් සපුදාගමීන සපුදදාගම න ක නාගමයන නනාගම කෙනෙ රහත් ස් පඳාව මක්ද කළ යුත්තු ක කියනකොට මේ ස් කන්දයන්ගේ උදේවෑ සමර්ශන තමයි කළ යුතුවොට ස්කන්දයන්ගේ උදේවය කියන දේ ඥානය හි පරිपूර්ණ බාාව අපිත කතා කරන්න වෙන්න අරිහත් පලවස්ථාවක හැඒ ආරම්ම කරල ඒ සඳහා වෑම් කිරීම කියනෙන් අපිට දැන්ගදම කතා කරන්න පුළුවන්තති.ස වස කාල කතාකාර හමු සස කැප දවල දැම්හේවෙලාව දවල් දවල් එයි අද වි චතින් නිසා කතාකාරම් අවස්ථාවම වසාවානද. मेंමට මෙහම ප්‍රශ්න ඇති ශन වා से नරගන් मा ां से කලින් उत्र दීල තියන एक අනුකंප කලපුලන්න පිළිතර दिශन से ब මට तेර වා උබහස කලති උपमा වල කට ල ම රසන්න අපි खने की म में विज्ञාने के टැ ලियाने කියන खताාව है एक මමයි के मती नवा अभी को्छ सीने भी අनी है හකැක ඉදන්න කියලා මට කන්සට කහදල තිේරන ම තන වෙන්න කිය න න සද දම පැත්ක තින මටගේ සහල ටීතනවා මෙකර මේකන උදට හන්සි ේරු කලා දීල්ලා පුද්ුම විදදි ප ේරුම් කළ ප මප ේ වල මේක දැන දැන ඇයි අපි තව තවත් ඒ අර අදරම මේ නිවරන ගොටම යටට වෙන්න කියෙලා ට පේ මතු දැකන ප සතිගෙන ප ස කර සමය ද සම ාන ඉති ම සමතියගෙන ද බරවුණන ැරයන්න වාස හේතුවන්නේ මටම සතින ිත්ත ගන ඉගෙන ගන්න ේ ශදසන ශවාමීන් වවාසග තමයි ආනම ඒක තාන හට සතින මත්්‍ය ස්වාස හරියට තේරේ වැටෑ මොකදම කියනක වක් දේශන වා මක් ව වාහන්සගේ මටි බාසේගේම ම මටම හබලක ආන්නමුට හදයි කියලා. එක මත මෙහම හැගේ මත්ීනස්වාන්ස එකන්නේ මේ අර උප මත්ීනස්වාන්ද එලදින සම කෑම කරපොල කළලගට තමගේ පටි අදියත් කල්පනාගන්නවා යා තරන්න නෑන අයගල යා පොයිදියන්න කියලා මේ උප මමත් ඒකට සම ප ජැපෙන වරද කියලා ෂා සුදස ශාන්ක හම වැඩි කරන්නේ සතින මිත්තර තියන්න කියලා. මතුළ සතින මිත්ත සන්ස මැටිහින්නේෑ වැටිලම ේසනමං කොච්චා කල්පනනා ක මට එෙන්නේ ෑමකදේ සතිනිමිත පිටන්න පටයන ක කියනකද ස්ම රල්ල කියයන එක එක එකක් සති මිත්ත කියන එක තවරක් මෙතික දෙක් මේද කෙලවා. උහන්සේ මට සති නිමිත් විතරක් පේීටර ද පාන සහන්ස අප්‍රමාණකය සතිනිමිත්ත සහ හුස්ම රැල්ල කියන්නේ මේ කරුන් දෙක් අපිට එකට අපි කියෙනව නිමිත්ත සහ අසසු ප්‍රශවාසය කියලා ට නිමිත්ත හිත තියනෙකයි අශසු පශවාස හිත තියෙනෙකයි අවස්ථා දෙකාක්. එලට සතිනිමිත්ත කියනද අපිට ආර්ශසු ්‍රශසාාසය පිළිබඳවමිනෙහි කිරීමෙන් තොරවඋනන් අපිට හිතතියාගන්න පුළුවන්තැනක්තමයි සතිනිමිත්ත කියලා කියන්න. අපි සතතින මිත ගැනමඉට පෙරත් අප හඳුනා ගැෙන තිබෙනවා නාසිකක්ගේවා මොකණ මිත්්‍ය යන්ස්ථතිවඋ පට්ටිතා හොති සුපට්ිතා කියලා නාසිකාග්‍රෙහි හෝ තොල් දෙකාතරසිහ පිහිටියේවෙයි මනාව පිහිටියේ වයි කියලා. නාසිකාග්‍රේහි කියල අපි කියනකොට. නහය තියන අග කොටස එක අග කොටස කියලා කියෙනවට අපේ මෙ තොල්ලට උඩින් තියෙන ඒ කොටස කෙනකට සිහ තියාගෙන පුළන් එහම තියන් ොල්දේ අතරට සිහ තියාගෙන ඉන්න පුුවන්ම තියෙනවා ඒ සිහිය තියාගෙන ඉන්නවා කියෙක අදහස් කරන්නේ එක දැක්වෙන වචනයම සතිනිමිත්තේ චිත්තං උපඩිබන්ධයවා. සතිනිමිත්තෙහි සිහ හරියට හිතාරගෙන ගැට ගහල්ින් එතන හරියට බන්ධනය කරල්. එතන තියල් එට අර නැවත නැවතේ නිමිත්ත ගැන මනසිකාරය කිරීම. නැවත නැවත නිමිත්ත පිළිබඳව හිතිං මෙනෙහි කිරීම. එතන හිත පිහිටුවා ගැනීම තමයි සත්ති නිමිත්ත කියලා කියන්න. එහින්දතම අ අප බදතුම අහත් ඇති අපි කියනකොට අර කියන ප්‍රයෝග පුරද්ුවන කොට ඇඟිල්ල තියන්න පර්ශවෙන ගතියට හිත තියාගෙන නැවත ඇඟිල්ල පල්ල හට දන්න ආපහු හිත එතනම තබාගන්න මේ අපකට උනත්තා යඇගිල්ල තියන්න විදිහට කටයුතු කරන්න කියලානිතරසිහිපත් කිරීම කරනවා. එතට ඒ විදිහට නැවත නැවත වෑයම් කිරීම තුළ සතිනිමිත්තු පපුදෝගන්න පුළුවන්කම තියෙන. හැබැයි සතිනිමිත්ත තියාගන්නම බෑහනම් සතිනිමිත්ය හිත ප්‍රකට වන්නම නැත්තං පිහිට සිටින්නම නැත්තං එකින් කියන්නන්නේ අපිට එතනින් හට භාවනාව සමුද වෙන්නෑ කියෙ එක නෙමේ. අපිට පුළුවන් එතනින් එහට වෙන වෙන වම් පැතිවලින් අපිට පක්‍රම පවිච්චි කරන්න පුුවන්කම යන නිමි කියනෙක වඩාප්‍රකට වෙන්න තං තමන්ගේ ඉියව පැවැත්ම පිළිබඳව සිහ පවත්වන්න උසාවත්වයන්න තමන්ගේ අතපයි පැවැත්වීම පිළිබඳව දෙයක් ගන්න කොට දෙක් ස් පර්ශ වෙන කොට ඒ වගේ සභාවයන්ගේ සිහ පවත්වන්න උසාවත්වයන්න. ොට ඒවගේ තැනක සිහ තියන්න පටන්ගත්තට පස්සේ ප්‍රයෝගිකු අරසාති නිමිත්ත පිළිබඳව අපිට තියෙන ඉඩකඩ ඒ ඒ තැනින් අපිට ආවරණය කරගන්න පුළුවන් සිහයේ දියුණුව අපිට එතනදී ඇති කරගන්න පුළුවන්කම තියන. සතිය කියන දේහි එතනින් දියුණු අක්කරගන්න ලුවන් කම තියෙනවා. ඉටබස්සේ දැන්. අ වෙන කර්මස්ථානයකට හිත යොමු කිීම මදකට අපි සතිනමිත්ත පසකින් තබලා කර්මස්ථානය පිළිබඳව සිහියෙන් කමටහන කරන්න පටටන් ගැනීම. කියන එක තුළත් අපිටසිහය යම් තැනකින් ආවරණය කරගන්න පුළුවන්කම තියන. සතනි මිත්තේ හිත තියාගන්න පුළුවන් ඒක ප්‍රයි ෝගකු ඉතාම හරිම පහස්සුක කරන්න. ඒකට බැරිනං අපි අනිත්තු පක්‍රමයක් තුළින් අනිත් භාවනාවක් තුළෙින් අපිට සතිනමිත්ත දක්වා හිත දියුණු කරගෙන අපිට යන්න තැනකට ගන්න පුළුවන් කම තියනවා.ඒහන්න භාවනාවදී පසුබට වෙන්න පා සතිනමිත්ත බැරිවෙනවා කියලා. වෙන සමත භාවනාවක් පාවිච්චි කරන්න සතිනමිත්ත මදකට පසකින් තබලා. තනියම ඉන්න වෙලාකට එක තැකි ඉන්න වෙලාවකට. න තියන් සක්මන් කරන්න ඇවිදගෙන යන්න පයින්යන්න වෙලාවක් අවස්ථාවක් කම්බෙනකොට. අ සතිනිමිත්ත හි තියාගෙන ඒද කරන්න පොඩ්ඩකොඩ උත්සාහවත් එන්න සමහර වෙලාට තපපරයක් දෙකක් තියාගෙනඉන්න පුළුවන්වෙ එක ටික ටික වැඩි කරගන්න එතනම හිතිං අරමුණු කරලා ප්‍රකට කරගන්න උසාහාවත් එෙන්න්න. ආශාස ප්‍රශසාාසය මුලින් මුලින් ප්‍රකට උුණක් ඊට පස්සේ අනික් ප්‍රඩක් කරනකට ආශාස ප්‍රශසාසයයක් එක් අපිට කරන්න ආමාරුවනවා. බැ සතිනිමිත්තත් එක් එකේ කරන්න ුව එහින්ද එක ලොක ගැටලුවක් දැනට කරගන්න නැතුව සතිනිමිත්තට දෙන ඉඩකඩ ටික් වැඩි කරලා සතනිමිත්තු සහවත් වෙන්න්න බලන්න හැබැයි සතිනිමිත්තේ විදියට ප්‍රකටවෙ නත්තං ඉට පස්යාර වෙන කමටහනක් පිළිබඳව හිතන තැනකට මේ අවධානය යොමු කරන්න එදව අපපිට ඉඩ මෙෙනත් තැනකට ගන්න පුුවන් කම තියෙනවා අනිත් භාවනාවක් තුලින් ඒක සමද්ධ කරගන්න පුළුවන් හෙල තිවන්සරණයි පින් මත්්‍රමන් වහස මට දැනගන්න පොන්ස්වාමින් වහන්ස මට මේක පොඩි ප්‍රශ්නයක් මේ දැන් අපි ආහාර ගන්නකොට සහ පවත්වන හැට පොඩක් දෙනගන්න පුළුවන් ස්වාමන් වහස මොකද දැන් රසවත් ආහාරයක් ලැබෙනකොට පොඩ්ඩක් සිහිය කියන එක නැති වෙනවා. කුච්චර භාවනම් මනිසිකාරයක හිටියත් පස්සේ. විදර්ශනාවෙන් කොහමද බලන්නේ දන් ආහාරෙ තියෙන කැමැත්ත පොඩක් නැති කරගන්න අඩුකරගන්නවත් තෙරුවන්සරණයි ආහාරය කියනදේ ඇත්තටම බොහම වැදගත් කමක් තියෙන දෙයක් භාවනාවකදත් එවගේම අපි නොදැනී බැන්දිිල තිය සේසම තැනක් තමයි ආහාරය කියන එක එනිසාතමයි බෝජනය මත්තන්යුතා කියන එක दान දෙයක් हैටයට भाාවनाාවरी දක්वाන්නේ भෝජने පමණ දැන ගන්නह मुख एक हारी सयම් අපේ මनसाक्්‍රमණය करලා තියෙන දෙයක්नेद ගतुට තියෙනने आहार रुचय කියलेगा आहार रचय නැතු අපිට आहार ගන්න පුළුවන් खමක්नेෑ आहार रचेनि සාතමයි आहार ගन तो रूच කියන कोොට इतना पिට आहारही පිළිබध තියෙන කැමැත් ताක් තියෙන ට ඒ කැමැත්ත ඉක්මවා ගිහිල් අපිටල් ආහාරයේහි ලෝලූපු භාවයක් තිෙන හරි ලොල් වෙනවා අප ආහාරයට එට දැන් ආහාරය පිළිබඳු තියන කැමැත්ත කියන එකේදීඒ විධ මට්ටම් තියෙන එොට ඒකදී විධ මටටම් තියෙන නිසා අපි ඒ තත්වයේද පරිස්සං වෙන්නෝනේ හිත රැකගන්න කොට ඒ කොහොමද සිද්ධ කරන්න කිය පලවෙනි දේතමයි බෝජන මතංුතා කියනෙකේද බෝජනයහි පමණ දෙැනගෙන අපි ගන්න බෝජනය අපි ගන්නේ කුමකතද කියන ප්‍රත්ථවීක් ෂාඥාන ීතියා ගැනීම තමයි තනද සිද කරන්න දට මේ අප ගන්න ආහාරය නේවදවායන මදායින වඩනායන්න විभूෂනා අවදව මස්සකාස ठිටයක්ට මේ මේ ආහාරය ගන්න හුදෙක්ම මේ දවය බලය ලස්සන වෙන්න මේ විහ දෙයක් සධානය හුදෙක්ම මේ කයිහි පැවැත්න සඳහා ගන්න දෙයක් කියන තැනින් ප්‍රතිවේක්ෂා කරලා ගන්න පුළුවන් ආහාරයක් පවට ඒ ආහාරය අපි පත් කරගන්න ඕන්. ඒ හිතුවා කියර සාමාන්‍යෙන් අර ඒගැන තියන රචිකත්වය නැතිව වෙනවා කියන එක එතනදී සිද්ධ වෙන්නේ නැහැ. සම්මන්නෙන් ආහාරය හි තියෙන ඒ කැමැත්ත කියන එක ඒ මටමකද නිකං මට්මකදී එ දුරුව වෙන්නේ නැහැ. එහන්දසා අපි පාවි්ි කරන්න ඕනේ දේවල් අතර, ඒ හිත මට්ටු කරන්න තියෙන තැනක්කේක් හිත්‍ර මටු කරන්න කියලා කියන්නේ හිතට බොහොම දැදිලෙස තරවටු කරන්න ඕන ැක්තමයි ආහාරය සම්බන්ධ දේවල්. ඇතැමට අපිට වඩා තන්හාාවෙන් අපි ඇසුරු වෙන හාර තියෙනවන්නවා. ඒආහාරය මගහැරවීම පටිනවා. ඉට පස්ස අපිට ගන්න සිද්ධ වෙන අවස්ථාවක් නං. අපි ඒ ආහාරයේ පිළිබඳව මනසිකාරය පවත්වමින් ගන්නු සහවත්ව වෙනවා ආරය ගෙන මනසිකාරය පවත්ව වන කොට හදෙක්ම මේ ආහාරය කියන එක මේ කයෙහි රූප කලාපි පුදුවන්න සමර්ථ වන දෙයක් විතරණ. මේ ඒ හයක පැවැත්ම නිර්මාණ කිරීම සඳහා පමණත්ම උපකාරී වෙන දෙයක් ොට මෙතනද මේක කන්න කැත්ක් මට තිබුණ කියලා මේක කිසිම කෙලත් එෙක්ක මස්ශ්‍ර වුණ ආහාරයක් විදිියට මේ යියට වැටේ මිසක මේක සුච්චි ූත භාවයක් එකන පිරිසුදු භවක්නත නැත්තේ නැහැ දොතම ක්කමත්ත එක්ක මශ්‍රවයච්චි භාවයක් තමයි තියෙන්නේ. කියලා අපි ඒ තියන නිස්සාර සභාවය පිළිබඳව මෙනිහි කරවා. ට මේක එක පාරම අපිට ආහාර ගැනීමහි කැමැස්ත නැතිවෙලයි කියන තැනකින් බලාපපුොරොත්තුවෙන්න එපා. හැබයි අපිට එකන්ඉදි කරන්න පුලුවන්කම තියෙන කටයුතු හැතිට කින්න පුළුවන්කමතියනෙ මොලිගවසයෙන්ම වඩා තන්හාාව උපදින වඩා කැමැත් උපදින ආහාරයක් තිේෙනවන ඒ හාර නොගෙන අතහැරීම හොඳදයි ඒවගේ අපිට ආහාරය ගන්න වෙනවා නම් මේක හුදෙක්ම කයේ පැවැත්න සඳහාම ගන්න ආහාරයක් කියල හිතලා ඒක පමණ දැනගෙන කය පරිහරණයට අශ්‍ය වන ප්‍රමාණයෙන්ට පම්මණක් කරගෙන නත්‍රකරනයක හොඳ ඒ ගන්න වෙලාවටත් ඒ ගන්න कोොට සිදुුවන්න खाක ක්‍රියාකාරීය පිළිබඳව තේරුම් අරගන්න මේක අපි खाන ක कोොට කෙलाත් का मिश्්‍ර වෙला මේක बाඩටैයनු දෙයක්. එ तोोට तගේ හන්ට මේකේ किसीම පිරි සිදු වක්्यතින है. ඊට පस දම් මේ කෙන कोට අපප हु अමनेකलොත් මේක කන්න පුලුවන් දෙ में මේක මේ වගේ අප සිදු सभाාවवेයට පත්වන දෙයක් දවසद देखක් මේ පिनලू नोंත් මේක सभावेය म खदद ඒ වගේ දෙයක් තමයි ආහාරය කියලා කියන්නේ එක හදෙක්ම මේ උද රූප කලාපු උපදවන්න පමණක් සමර්ථ වන දෙයක් නේද කියලා අපි ඒගෙන මනසි කාරය කරන්න උත්සාහවත් වෙනවා එතවට උසාහවත් වෙමින්ඒ අපි පමණ දනගන්න මේක කරන්න අපි අර කන වෙලාවටත් මේ මහාප්‍රසන්න කරගන්න ඕන නිසානම අර ලෝලහිත තරවටටු කරලා නතර කරගන්න ඕන නිසාපි ගන්න එක උපක්‍රමයක් විතරයි මේ පවිචිකන උපක්‍රමයක් විතරයි ොට අර වැඩිපුරාපී ලෝලහිතෙන් ගන්නකම මගහරවා ගන්න පුළොන් තමතියන එක සාමාන්‍ය තත්ත්යට පත්වුණහම සාමාන්‍ය මට්ටමින් කයිහි පරිියරන්නේ සඳහා පමණක් ආහාර ගැනීම ප්‍රමාණෝත්තිෙන තො අර බුදුජන්ා සේ දේශනා කරන්න පුත්‍රමාන්ස සඥාවෙන් ආහාරගන්නකට ඒ තමයි ආහාරය හිතයෙන ස්්‍රභාවේ ගැන ඒ හරිනං කොයි මටමින් ද පැවැතිී යුත්තේ භික්‍ෂනාහ ේනම කටනන් කියලම සාමාන්්‍යින් கதන්නේ ஆம களதன கொட்டதாே வந்தன கொட்ட தானே டிக்க ஹம்பெலாப்பிட்டு உப்பரிமா அப்பி தா வளந்தல் இவரவு நாம வனந்த இவரந்தம படப்பலா பிரமானணும் பதி ஒக்கும வவரேன் ஒொதான் தே விதிட்டம காலை இெல்லாம்ம டபில தீன வெலா ஆப்பகுத கண்ணபෑ எதுட்டு හැபை கெறுகறி எவில் කියனவா මේක කෑවේ නැතොත් මරණෝ කියල එතුට මේටි කෑවි නතුොත් මරණවා කියලා කියනකොට දැ නොමැරී සිටීම වෙනුවෙන් අමාරුවෙන් නමු තරක්්ටික කන්න සිත වෙන. නොමැරී සිටීම වෙනුවෙන් කන්න සිත්ත වෙන අන්න ඒ මට්ටමට යනකම් මේ ආහාරය පිළිබඳව පමණ දැන ගැනීම කියන එක ආහාරයෙහි පටික්කුල සංඥාව කියන එක දියුණු විය යුතු දෙයක් ආහාරේ තියන පිළිකූල් සඥාාව කියන එක මොකද මේ ආහාරය කියනෙ එක සියුම් අපි ජීවිතය අක්‍රමණය කරන දෙ අ නෙහින්දා එක නොසලකා හරින්න නැතුව ැන කනවෙලාවටත් අප අප නිහසේ මේ කන්න ඕන කියලා තන්හාාවට එතන ඉඩහදාගන්න නැතුව ඇත්ට මේක සිද්ද වෙනන ක්‍රියාපටි පාර්ටික කට දාගත්තහම කෙලත් එක් මශ්‍ර වෙලා ගිහිල්ල එක අමනයක් බවට පත්වෙලා ඒක දිරවල නොපැසු ආහාරයක් විදිහට තිබිල මේ පැස වූ ආහාරයක් විදිහට තිබිලා මේ මෙබදු සභාවයට පත්වෙන දෙයක් නේද කියලලා ඒර නිස්සාර අසුභ ස්භාවය පිළිබඳව ආහාරයේ තියන ඒ අසුභ නිස්්‍රිත සභාවේ ප්‍රකට වෙන විදිහට මෙනෙහි කිරීම කියනදී ඒ වෙලා වෙදි. රන්න පුළුවන් අපිට ඒ කිරීම වැදගත්වෙනවා අරකෙ තියෙන අර දැඩි ලෝලගත්තිය මඟහරවා ගන්නට. එදොට විදිහට ආහාරය පිළිබඳව අපි මේ සංවර වෙනකොට ඒ භාවනාවට බොහෝ උපකාරක වෙන දෙයක්. අවස්ත්‍රයි ස්වාමීන් වහන්ස මට තියෙන ප්‍රශ්නිතමා දැන්මන්නේ භාවන මනසිකාරයක ඉන්නකොට, යම්කිසි ගැටලුවක්කවත් මට නොතරෙන ස්ුභාවයක්ක්කාවොත්ේ මේ භාවනා කරන එක ගැන ඊට පස්සේ විතක්ක විචාරය විල්ලා ඉට පස්සේ පූ දුරදික ගල්ලා මුල් කාර්ණයයා අමතක වෙන්නම යනො දි ඒකට පොඩි උදවත් කරන්න නනිතක තම උදාහරණයක් ප වශෙන් දැම්න්න හෙම ගන්නවා දැන් පංච උපාදාන ස්කාන්දය උදේවය බලති රූපය සත්‍රමහධතුත් සත්‍රමධාතුන්ගේ අතුනහු උපාදායි රූපත් නිසා ඇති නවයි කියලා ඒක දේව බලන්න පුොළුවන් ඉට පස්සේ වේදනා සඥා චේතන ඒ එක බලන්න පුළුවන් ස්පාර්ශපත්තිය ඉට පස්සේ ම හිතන දැන් විඤ්ාන තියෙන්නේ නාම රූප ප්‍රතියන් කිය ඉට පස්සි දැම්මං ය හිතනොම සම්පූර්ණ පංච උපාදානස්කන්දේම නාමු රුපයක් එහ නං මේ වි්ඥාණය කොහොමද නාම රූප ප්‍රත්තිෙන් හදනායි කියන්න අන්නේේ වගේ දෙවමට ඉකන් ප්‍රශ්නැතිවකර පොඩි මට උදව්ව කරන්න ස්මජන්ස පෙන්සිිත්දේ එතුවට අපිටාර ධර්මකාරණ පිළිබඳවම මනසිකාරය කිලීම තුළ චිත්ත වික්ෂපයට පත්වීම හිටේ විසිරීම තමයි ඒවෙලාවකදී එවිදිහට කිරීම තුළ සිද්ධ වෙන්. එහෙන්ද එක මේ කරන භාවනාවට බාධාවක් නිසා. ඒ විතාර්කයක්ත් ඒවෙලාගදි මගහරින් මගහරන්න කියලා කියන්නන්නේ ඒක හිතේ තැන යන්න දෙන්න එපාධර්මකාරණාවසන හිතයන්න දෙන්නපා තවත් පවත්වන විශේ පමණක් හිතයන්න දෙන්න ඒගැන්නේ අපි කරන මනසිකාරය විස්තරක් හිත තියාගන්න අරවිදිහි ගැටලුවක් යම්වෙලාවගේ හිතුනොත් ඒක ලියල තියාගන්න කොස්සේ දිගින් දිකට මෙයන්න එපා එක ලියල තියාගන්න ලියල තියාගෙන ඒ අමුත්තක කරලා අර කරන්න භාවනාව කරගන්න ට පස්සේ අර විසඳදාාගැනීමට සාවින්න සනමක් වුණ ගැහෙන අවස්ථාවක ද හෝ ඒගෙන විස්දාාගන්න පිටවාකාශේ සැලස වෙලාවක අර ප්‍ර්න විශන්ඳදාාගන්කට පුළුවන් මතියන්. ඒ විදිහට අපිට කරන භාවනාවට උපද්‍රවයක් නොවී ඒකාරණය මගහරවාගන්න පුළුවන්. ට තැන් අප ධහරණයක් කැටට අරවගේ අහෝ කාරණාව ගැන කතාකළොත් එහම දහරණයක් කටේට ගත්තදේ දැ. න්ද කියන්න නාමරූපෙට බෙදන්න පලා රූපේරූපස්න්ද ්‍රි නම ධර්මටයටට ට නාමරූප පහට මයි බෙදා දක්වන්න. තොට ඤ්ායේ නාමරූප ප්‍රත්තයෙන් කිය කියන තැනකදදි විඥාන නාමරූප ප්‍රත්යන් කිය කිය අ රූපය රූපයත් උපය උපකාරී කරගන්න එතන අරපර්ශ නිසා උපන්නව ේදනස් සඥා සංස්කාරාදී ධර්මටිකෙත් උපකාරයේ නිසා තමයි විඤඥානය යන පැනවීම තියෙන එමනත්තන් විඤඥානය කියන පැනවීම නෑ නාමරූප කියල කියනකොට ස්කන්ධටිකම නාමරූපත් තමයි ස්ඳතික නාමරූප වවෙන්න නිසාම තමයි විං්ඥානයේ නාම්මරූප ප්‍රත්තිෙන් උපදි නෝ කියල කියන් අපි විඤ්‍යාණයක් නාම ස්කන්දයක් හැටියට සංග්‍රහ කලාට එතනදි නාම කියක් විග්‍රහ කරන තැනදි විඤ්‍යානයේ නාමරූප ප්‍රත්තිෙන් උපදිනා කියන තැනදි එතනදි නාම කියනෙක රටත්තට ඇතුළත් වෙන්නේ වේදනා සංඥා සංකාරක කියන ස්කඳු තුනු වි්ඥාණය ඇතුළ වෙන්නේ නෑ නමරප ප්‍රතිංති කියෙන තැනදේ ොට ං්‍යාය කියන විජානන සභාවයේදී එතන නාම කියන වචනේද විඤ්‍යානය ඇතුළ කරන්න ඇතුව විඤ්ඥානය හැුණු කොට ඉතුරුක් ස්කන්ද ටික තමයි එතනද නාම කියනදෙන් අපි විවරණය කරගනු ලබන්නේ දොටකඒ ප්‍රශ්නයට පිළිතුරා එක මගහරවාගන්නට අපිට භාවනාවදක මගහරවාගන්නට තියෙනදේ තමයි අපිඇහැ පිළිබඳව බලනවානං රූපයේ පිළිබඳ බලනවාන ඒ පිළිබඳවාර අවබෝධය අපිට ඇතිවෙච්චි ශේෂේෂත්‍රයේ තුළ පමණක් නුවන අරගෙන යන්න අනවශ්‍ය විදිහයට විතර්ක කරමින් නවතනැවතය පසුපස්ස යනවනං. ඒ පැත්තට හිතා අරගෙන යන්න එතුව වහාම නතර කරන්න ඒවගේ මේ ප්‍රශ්නය කොලය අරගෙන සහන්කල තියගන්න මොකදක විසඳාගැනීම ඉදිියයට ඇදගත්වෙන නිසා ඒ ප්‍රශ්නය සතහම් කරගෙන භාවනාව ඉස්රහට කරන්න. හදිසේ ප්‍රශ්නය විසඳගන්න හාම් භාවනා කරන්න බැරි බවක් එදෙනවාන ඒ භාවනා කරන විශය ඒ ක්‍රමය වෙනකරන්න ගෙන ස්කන්දගෙන මිනික කරගෙන ගාන ආයතන පැත්තෙෙන්ම මෙිහි කරන්න. ඒම නතිවම ආතන පැත්තෙන් මිහිරගෙන ගේෙහිල්ල එක බන පි සවපාද පැත්තෙන් බලන් පටි සවපාද පැත්තිෙන් එක මිහිකරග ග මන සම භවනාවක් පැත්තෙන් හරි භවනා කරගෙනන ක්‍රමේ වන්නස් කරලා අපහු භවනාව පැත්තත හිත තබන්න එතකොට එක මගහරවනගන්න පුුවන්. සාසාධසාාණිනාන්සේ. මහරි සල උවඥාන්මයි එතන්දියන් නැතිවීම නැතිවීම බලන්ල ස්වාමන් වහස ඉර ඇතිවීම නැතිවීම මිත්තක්ම බලන්න කියන්නේ දර්ශනා කර කියන එතක්කහස වස දර්ශනා කරන්න එ රැතිීම නැතිීමම බලන්න කියකො අපිට ඇතිවීම නැතිවීම බලන්න දෙක් කියන එකක් තමයි වර්තමා්‍යහි මේ ධර්ම පිළිබඳවා විද්‍යා කරම තන්හාටික වර්තමාන යෙද නතිවෙන තිටට ඒතුටිග පලදු හැබේ වර්තමානය අවිද්‍යාවත් තියනනම් වර්මා ක වර්යනවාන ඒටගනි සාමකද අනාගතෙට නැවත ප්‍රතිසදිී ලසි දින්න පුළන් හේතු ටි තමයිී හදාග අද මේ ධර්මටික ඇත නොදන් ඇත්ත දන්නාකමඋපත්ද ගත්තොත් මෙතනදී සංක ධර්මයන්ගේ සභාවය දැනගත් तो විද්‍යාව නැතිවෙන කොත කර්මපතිති කෙන කම හමනති එනා උපවිද්‍යා කරම තන්හාික අද නොවේන්නම් අනාගත්තයට මෙ බඳු පලයක් උපදිනවා කියන එක වෙන්න නෑ කියලා අපි එතනද තේරුන්ගන්න ඒකත් අපි වැෑ පිනිස්ත බලන මන්සිකාරය කරන ක්‍රමය එවගේම වර්තමාන වන පස්තම්භ ප්‍රත්තිකරද හාර ප්‍රත්ති කලෙකන්නේ ආර ප්‍රති ක කියල න වර්තමානය තුළ සිද්ධ වන ප්‍රතිතාාව කනබුණ ආහාර ප්‍රත්තයෙන් උපේ උපදිවා කියන එක. අ පත් ඇහැ රූප චාකපු විඤඥාන කියන මේතුන් දෙන එකතුව නිසා මේ පැනීම පේනවා කිය එක. ට මේතුන්දලා නැතිවෙනකොට මේක නැතිවයෙනවා කියෙන. මේ විදිහෙල්ට අපිට වර්තමාන මේ දහරමයෝ හට්ටගෙන වර්තමා නැතිවෙනවා කියෙක් දකින්න පුළන්. එකක් ඒතු ටික නැතිවෙනකොට අනාගත්තේයට උපදින්නනෑ කියන එක අනිත්ක වර්තමානය හටගත් ධර්මය වර්තමානම ඒමොත්ත මිකර නැතු ැතිවල යාවා කිය මේ විදි හට අපිට මේ ප්‍රත්තේ නිරෝධයෙන් මේක නිරුද්ධ වෙනවා කියන්නේ එක දෙපන ැකින් දකින්න පුළලා ට ක්ෂණක නරෝධයයක්ගේ ොතේ හටකිෙන මහොත්ත නිරද වෙන කියන ක්ෂණෙක්ද නිරෝධයක් ඒවගේම අනුස්පාද නිරෝධය අනුස්පාද නිරෝධය කියරගෙන නානගතයේයට උපදින්නේ නැතුවයවා කිය එකක් කියන මේ දෙපැත් එෙම ගයානෝ බලන්න පුලුවන්කම කියෙන. ත තරව තෙරන් සරණයි හලෝ ාස දැ අරෝ මම සාමාන්‍ය කරන සාමාන්‍යයක් තමයි අප දැන් විශේෂෙන් මේ වර්තමාන කාලයහෙම කැලමිලි තාහග දත්ව දිනකට අපි පුද්ගලයකට කේන්තියක්වා ගැන ම ඒ පුද්ගල පුද්ගලයාව පංචුපාදනස්කන්දැකරයට දකින්න උත්සා කරන එදකොට අපට ඒ පුදගලයා කර තින්න කේන්ති නැත්වලයායනවා ඒ මට හස මේ මංග්‍ර ්‍ර්‍යාාවලයක් කරගෙන යනො නමුත් මට ඇතරම හිතෙනවා අප ඒ පිට ඉන්න පුද්ගලයක් පංචුපාදනස්කන් දැක් ැටීට දකිනවට වඩා වඩෝනදේ තමන් පංචුපාදනස්කන් දක් කැටීට දකින එක නේද කියනකරමකන දැ පිට පුදගලක දක්කහම තමන් ඉන්න ගති පියාගඳ පිරි පුද්ගලික්යක් දකින්නේ ඒක් නමුත් ඒක තමන් ස් මුරගන්ට අමමාර ශ ස එතකොට ඒක වැරදත්ති අපික හදාගන්නවන කොමද කියක බහන් ඇම නගන්න කම බෝම නිවර ද ඇත්තටම වන්නෝනද තමයි දවට කිය කාරනාව ගැන අප එතනත් පංචි පාදාානස් කන්දයක් කියල කියනදේ බලන්න කලින් අපි බලන්නඕන පැත්ත තමයි මන්ගේ පැත්ත මන්ර ගතගැන හ පේන වර්ණ රූපයක් විතර වර්ණ රූපයක් පේන තැනක මෙහෙත් තමයි අපේ මේ ඉතුරටික උපද ගන්න ේදන සංඥය සංකාර විඤඥානකින් ඉතුරුස් කඳ ි මේ පැත්ත උපදින දෙ එතටඒ වර්ණ රූපය කියලා කියන්නේ මේ කෙන නෙම වර්ණ රූපය කියල කියන හටගෙන නිරුද්ධ වෙචිදිය එට ඒ එක කෙනෙක් කියල හිතනකම තමන් හිත පැත්තඉපදිච්චිදඒ කවදාවත් පුද්ගලයෙ බවට පත්වෙෙ නි නෑ මේ විදිහයට අපි මේ ඒ නාමය සභාවයක් ඒ රූපය සභාවයක් දකින මේ තමන් කියල අල්ලගත්ත තැනතියන සභාව ේද මේ ට දැ ම තව කෙනෙක් ගැන රහගන්නවා කියලා පේනකොට තමන්ට පෙන් ඕන එතන පංචිපානස්කන්ධයක් තියෙනවා කියල නෙමේ අපිට පෙන් නෑන එතන වේදනාව සංඥාාව සංකාර ්්‍යාන පෙන්නෑන එතුට අපිට පෙන් ඕනේ දේ තමයි අපි මේ තව කෙනෙක් ගැන තරහගන්නවා කියන තැනක තිබන ස්කධ පංචිකයා ඇහැට පෙන්න්න ූපයේ එක පතිත කර ගත්ත ඇහැ එතන පපු දුුණ හිතක් එතුවට මේ මේ නාමධර්මටිකක් මේ රූපයක් තමයි මෙතන පැවැත්වීමතුබුණ මේ නාම රූපයන්ගේ ස්භාවේ තමයි හටගෙන නිරුදධ වන සභවිතට දැන් කෙනෙක් කියල දෙයක් තිබ උන්නෑ මේ විදිහහි ධර්මටික කටගත්තේ ධර්මටික කටගත්ත තැනග මට කෙනෙක් කියලා පෙනු න මෙ එතන එරෝට මේ කෙනා ඇත්තටම මේ එකක් පත් නෙමයි නේද එහෙනම් මම තරහගන්නවවා කියල තරහාරගෙන තියන්නේ මේ ස්කන්ධ පංචකේ පිළිබඳවගන පංචපදාානස්කන්දය ගනම තමයි තහ පවත්වල තියෙන එදෝට ඒ පංචුපාදානස්කන්දයම නේද මම කියලත් අල්ලෙන තිය එ තරහාරගෙන තියෙන්නේ තව කෙනෙක් ගැන කියලා කිව්වට තරහාරගෙන තියෙන්නේ තමන් කරගත්ත ස්කන්ධ පංචකය පිළිබඳවම නේද කියලා අපිට එතනදි මෙෙහි කිරීම තමයි කළයුතුය නතුවට අර තරහා බොහොම ඉක්මනට අපින් ඉවත්වෙන නිලයනමකද අපිට පේෙනවා තමන් තමන් ගනම තමයි තහවත්වල තියෙන කිය මංන් කරගත් ස්කඳටි ගැනම තමයි තරහා පවත්තල තියෙන කියනෙ එක අපිට දකින්න පුළුවන්කම තියෙන විදිහට මනසිකාරය කරනකොට එහින්ද හිතු විද්‍යිය නිවර දක තමන් කියලා අල්ලගත්ත තැන තියන සිද්ධ වන ක්‍රාකාරීත්වය තමයි අපි දකි ඕේ තමන් කියපු තන තිබෙන සභාවේ තමයි අපි අවබෝධ කරගන්න ඕනේ නිසාඒ සහඒ මනසිකාරය පැවැත්වීම බාහිරට යෙම කරන්න නැතිව අධ්‍යාත්මික සිදධ වන ක්‍රියාකාරකම පිළිබඳ දකින පැත්තට මනසිකාරය යමු කරන්න සානස ප්‍රායෝගකෝ මේ ඇතර මේක ඒ ඒමත මද නො ලෙන්නේ න අ දැන් ඒක හරි අර පිට කෙනෙක් අපිතමු දේශපාලනගේ කිින් මුපුදධහන කෙල් හර නත්තම නවොම කෙනෙක් එන තරහක් කෙනනකොට එ ඒ ඒ පුද්ගලයායක් ඇතරම පං්ුපදනස්කන්යක් නැතුර දම් අද යාගේ ශර ගත් යයාගේ ශරයාගේ පාලනින් තොර තොරවතිනම් සතරම හපුද ය හදිීච දෙයක් එතකොටයඒ කළමයයා මනසත් ඒදත් සංඥාසා විං්ඥානත් අපි වගේම සැරස අපේ සංඥාසාේදනත් අපි වගේ වෙනසේ ගේ පාලින් තොරව කිය න ගත්තන් පස ඇතමේ පුද ලබ ඇත බොහොම ලේසිෙන් ගැලවිලාෑ නවා ඒ දේවලෑනො. එතොටඒ හරි ලේසිය කැනන්නේ ොහොතේ අපට බොම ලේසිෙන් අපේ තින තත්තෙන් ගැලෙන්ඩ පුලුවන්. ඉට පස්සේඒ එහෙම ඒඊට පස ක් ැ ර තන ඇතර ලගට බහන්සේ ස න්ක් කර වගේ ඒ තමන් ගැතුලින් සිද් ැක්ල තෙරුගන්න. නමුත් අර ක්‍රමයක කැනිෂනක විදත් තුව වැරදක් කරද නොත්වන් රදක් . විදි ඉතීමම කිසිමකාරයකින් වරදක් නැහැ. ඒ අපි අ දවේශය නැතිකර ගැනීම සඳහප්ි කරන ප්‍රධානමදී. එතට එනිසා අපි සඳහාඒ කරන භාවිතය කිසිම වරදක් නැහැ. ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. වගේම ඒකර ගොඩනගන්නේ කොහමත්තා අපි තමන් කියන තැන බලන දක්ම තුළම තමමා එකක් ගොඩනගෙන් අප ොඩ තින ස්කඳ ිකක් කියන දේ පිළිබඳ දකින දැක්මම තමයි අපිට එතන තියන්නේෙත් එෙමදක්න කියන එක ගැන පේන්නේ එට දැන් අපිටෙක් විධ ස්වරූපයන්ගේ ඒ මනුසි කාරය පලත්වන්න පුළුවන් අපි මනුස්සේ කියල කිවට ඇතටම මිතන තියන්න කෙලෙසේක පැවැත්මක් මේ එතකොට දැ බලතන් හාවින් හෝ යම්කිසි හර කංකරගෙන ජීවත්වෙන මනුස්සේ දිහා බැලුවවාම අපට මේක පුද්ලයක් මේ මනුෂ්‍යයා මෙහම කරන්න කියලා හිත්තනවට අඩා අපිට පුළුවන්නම් මේ කෙලේසි පැවැත්ම නේද ඒ කෙලේසය මේ විදිහට මගේ හිත්ත තුළක් තියෙනවා එදට මේ කෙලේසය නිසා තම මගේ පැත්තෙන්නොත් අද දාමත්තන්න නිසා මේ තත්තෙන් වැලකිලා තිබනට හෙට දවසදියක ස්මතුුණනොත්තහෙම මොකදවෙෙන එහින්න මේග කෙලේසට නේද මේ අපි දුකරන්න නේදු සාවත්යෙන්න්න ඕනි කියලා විධ වරූපයගේ පට නසිකාරය පවත්වනන්න පුළුවන්කම තියෙනවා හින්ද බුත්තුමයි මනසිකාරය පවත්වන විදිහේ ගැටලුවක් නැහැ එක නිවරදිී එ නිසා එක ඒ අපේ හිත ගැටීම තියන වෙලාගල්ලදේ විදියට හිතේ ආරක්ෂාව සපයා ගැනීම බොහම පැදගත්ත සර යනම් කාල වෙලා තියනවා ස මන කාක ප්‍රක්ෂනය සමනාාන්ස මේ මම කාලයක්තිස්සේ අර නාම රූපතිහා බරනවා හිතෙන් හික දිහා බලාගෙන අරමුණ ඉකොට එක විශ්ලේෂය කරගෙන ද සහල්ට රූප යක්ක්කාමේක රූති දැක්ක ලල් තරක්ත්තර ගන්න ඒවිදිට හිත පුරධුව කරගන්න කෙනෙක්. එන් දැම් භාවනාවද යනකොට උදවය කියෙනෙ දකැන කතා ඉස්සල කතාරු ප්‍රශ්නය නිසයි මන්ම පහන්නේ දැම් මම සමහර වෙලාන නිකවත්දුරට පන් දක්කිනවා අ කියන ක්‍රියාවලිය පාට අල්ලගඩ දෑස්න්හස පන රූතිියයක් දැක්කමම ඒ අර කර්ම අවස්ථාවෙන් විපා පවස්ථාවේ විිල් ප්‍රපංචයක් වන්නම් කොට වගේ තමා යිහල්ලගඩ පුළුවන් ඇතකල් හරි වේගවත්යක සිදධ වෙනවා හැබැයි දැන් ඒ අවස්ථාවදී ඒ තැන පාත්ම සේරනා මේ සිත ඇතිවෙලා නැතිී ලගියන තැන මේ ඉවරයි යිට පත්සේ ම කල්ලගන ගියානම් ඒ ප්‍රපංචයක් කියනක තේරයෙනවා එකැන දුට දැන් එහම දීवाල් පල නැ්ච දීම තමා पයෙන් ඇති වෙලා උද්‍යයිගයී නට වඩාර එක ඉවරවීම මේක තිවර තිවර මේක ම සිත වර වෙලා යන්න නැගීම තමයි න එන්න ඒ ස්वाමන්හස පොහම देखा ඉදිට ගෙනන්න ගලුවක් නැහැඒ හැබැයි ඒ දෙපැත්තම माනසිකාරය පවත්තන්න එකන දැेंगे අප අර සති පට්ට නදි කතා කරන්නේ සමුදේ දම්මානු පස්සේවා වයදම්මානු පස්සේවා සමුදේ යදමා සමුදය අනු දකින්නේ එකක් වැයානෝ දකිින්න්නේකත් එක ඉට පස්ස සමුදේසාහ වයානු මේ දෙකට දෙකම එකතු කරල එක අවස්ථාවඇතිද මනසිකාරය කිරීම කරන්න එදොටර කෙ සේට එතන ඉඩක් නැති වෙනවා කිසිම ඉඩක් නැතිව වෙනවා අපිී හටගැනීම අනු දකිනකොටත් වැැවීම අනු දකිනකොට හටගැනීමසාහ ඇයවීම කියන එක සමාර්ශමය කරන කොට ගොට එක අවස්ථාවකදදි හටගැනීමමනූ දක්කිමින්ම අසේ කරන පැත්තට හිත බරකරල බලන්න තව පැත්තකදදි වැෑවීම අනූ දකිමින් වාස කරන පැත්තට බර කරලා හිතෙන් දකි නු සහවත්ව එන්න හටගැනීම සහ වැෑවීම කියන මේ දෙක පිළිබඳවම නැවත නවත නසිකාරය කරන තැනට හිතගන්න එතුවට ඒක සමධ කරගන්න එක උපකාරි වෙනවා දෙක විදිහකට නැතිව අර ක්‍රමතුනටම මනසිකාරය පවත්වන්න ඒ තමයි වඩා නිවැරදිම සහ පහසම ක්‍රමය වෙන්නඒ සැ සා ගා. හඳ යහිම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්මශ්‍රවනය කරලා යොනිස්ව මනසිකාරය පවත්වල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට ේදන මේ සිද්ධ කරගත්ත සියලූම කුසල ධර්මයන්න පයනු ෝදන් කළ ේතු අන මෝදන් කරමු. මේ අප ට අර්ථ හෙන්දර්මෙන් අනු සාසන කළලා පේ ධර්මාචාරය අවසරයි මංකඩවලු දස්සන සාමින් වහන්සේට අවස්රයි මමාකවල් පනන්දර වන සාමන් වහන්සේට සාමන් හසල දනටම පුතුම් නිවැනිින් සැනසීම ඒසම හේතු පට ස්්‍රේමවේවා කියලා ආනා.බගේ මස්තීල දෙියන්ටත් අපි මේ පින් අනමෝ දංකරමමුදවියෝ සතුටින් සාධනාටේ මේ පින් අනමෝදන්ගනු ලබත්වා. දෙවියන්ට මාමහ නිවන්නින් සැසීම පිණිස මේ කුසලය ඒත් උපනිශ්‍රේම වේවාකි කියලා සාධහෝ කියල දෙවියන්ට පින් අනමෝද්‍රන් කරන්න.